హాయ్, రికార్డ్ యాక్ గన్న కంప్యూటర్ మొక్కద క్లౌడ్ ఎక్కడ అప్లోడ్ කරන්න అంటే దవస్లో వెంది ඉතින් දැන් අපිට මේ විදිහට డిజైన్ එක උඩිනුත් යටින් අපේ සයිට් එකේ කෝඩ් සෙට් එකක් බලා ගන්න පුළුවන් හරිද මේ විදිහට නම් එතකොට අපිට දැන් උඩින් පේන්නේ డిజైన్ එක යටින් පේන්නේ කෝඩ් එක දැන් ඔයාලට මේ డిజైన్ එක ඕනේ නම් ලයිව් බලන්න පුළුවන් ඒ කියන්නේ දැන් ඔයාලට මේ ඉලස්ට්‍රේටර් වල මෙන්න මෙතන තියනවා ළමයි ලයිව් කියලා लाइव टिक के दम हम दे साइट टे कोडे लाइव या ना वा याता कोड देखे ना හරිද එතකොට දැන් ඔයාලා දැන් මෙතන මේ උඩින් ළමයි මේ ලයිව් කියන කොටසට දාගත්තාම මේ බලන්න සම්පූර්ණම අර වෙබ්සයිට් එක රන් වෙන විදිහම දර්ශනයක් බලන්න පුළුවන් දැන් අපි මේ ස්ප්ලිට් කිව්වහම වෙන්නේ දැන් මෙහෙම කරමුකෝ කෝඩ් වලට එමුකෝ දැන් කෙලිම කෝඩ් එක විතරයි මේ වගේ කෝඩ් එක විතරක් නෝට් පෑඩ් එකේ වගේ පේනවා ළමයි හරිද එන මොකවත් අපිට මෙතනදී එතකොට දකින්න හම් වෙන්නේ නැහැ අපිට මේකට මෙනු එකට කරම නැව විදිහට දීමුකෝ එතකොට දැන් ඔයාලට ලයිව් ගිහම ඔන්න ලයිව් සයිට් එක විතරක් බලා ගන්න පුළුවන් ඉතින් මම කරන්නේ ළමයි උඩින් ලයිව් එකයි යටින් කෝඩ් එකයි දාලා ස්ප්ලිට් කරනවා ස්ප්ලිට් කියන්නේ දෙකම ඒක ඔගේ වාසිය තියෙන්නේ දැන් අපි මොනවා හරි මේ විදිහට ළමයි බටන් එකක් ක්ලික් කරොත් ඒ ක්ලික් කරේ කොතනද කියලා යාට කෝඩ් එකේ පෙන්නනවා ඒක තමයි මේ එඩිට් කරන එකේ වාසිය ළමයි වෙබ්සයිට් එකක් එඩිට් කරනකොට ඩ්‍රීම් වීව හරහා දැන් ඊට අමතරව දැන් ඔයාලට දැන් මේ පේන්නේ ලයිව් එකත් එක්කනේ දැන් මම මේ Facebook එක මගේ මේ page එකට දාලා තියෙන්නේ මේ මෙතනින් මේ කෝඩ් එකෙන් iframe එකත් එක්ක මේ කෝඩ් එකෙන් තමයි මේ Facebook මෙතෙන්ට attach කරලා තියෙන්නේ එතකොට අපි කොහෙද click කරන්නේ ඒ click කරනවට අදාළ තැන මේ විදිහට කෝඩ් එකෙන් පෙන්නනවා හරි දැන් මේ YouTube එකේ video එකක් මෙතනම play වෙනවා දැන් අපිට ළමයි වෙනම browsers වලින් run කරලා බලන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි දැන් ඔයාලට මේ පේන්නේ live එකනේ නමුත් live එක නැතුව අපිට මේකේ design එක බලන්න පුළුවන් design එක වෙනස් ළමයි නේ මම design එක විතරක් බලන්නම්කෝ මේ බලන්න අපිට design එක පේන්නේ මේ විදිහට මේ බලන්න design එක ළමයි අර live එකක් වගේ පේන්නේ නැහැ දැන් අපිට මෙහෙම දෙයක් කර හැකියි මේ design එකම edit කරන්න පුළුවන් ළමයි තේරුණාද දැන් මේ බලන්න මෙතන program කියලා තියෙන්නේ ඒ වචන ඕනිම දෙයක් අපිට මකන්න කරන්න මේ ඕනිම දෙයක් ටයිප් කරගන්න මෙතන ඉඳලම පුළුවන් මේ ඕනිම අකුරක් ළමයි මේ ඕන මකුවා අලුතෙන් ටයිප් කරා අර පැහැදිලිද ඩ්‍රීම් වීවර් දැන් මේ ගැලරි එක මේ විදිහට මේ වචන මේ ඕනිම දෙයක් හරිද මේ ඕනිම දෙයක් මෙතන මෙඩිට් කරන්න පුළුවන් ඉතින් දැන් අපිට ඊට අමතර වෙඩිට් එකකට අමතරව අපිට මේ ස්ප්ලිට් කියන කොටසට ගිහිල්ලා උඩ තියෙන ඩිසයින් එකයි යට තියෙන කෝඩ් එකයි එකට මේ විදිහට සෙට් කරගන්න පුළුවන් මේ. අපි කොහෙද ක්ලික් කරන්නේ ක්ලික් කරන ඕනෙම දේක මේ විදිහට ඒ අදාළ ස්ථානය අපිට පෙන්වුම් කරනවා. නේ. ඉතින් ඒ හින්දා ළමයි අපිට මේක එඩිට් කරගෙන යන එක හරි ලේසි. ඒකයි මම ඔයාලට කිව්වේ ටෙම්ප්ලේට් බය නැතුව අරගෙන ඔයාලට මේ විදිහට දැන් ඊට අමතරව මේ කෝඩ් එක ගත්තාම මේ කෝඩ් එකේ තියෙන ළමයි ආඩුපාඩු තියෙන තැන් ඒ කියන්නේ දැන් කෝඩ් එකක් ගත්තාම මේ කෝඩ් වල ඒගොල්ලෝ ළමයි කමෙන්ට් කරලා යාළගේ විස්තර දාලා තියෙනවානේ මේ විදිහට කමෙන්ට් කරලා. ඉතින් එහෙම ඒවත් බලලා මෙහෙම ඩිලීට් කරගන්න. මොකද නැත්තම් ඒක වෙන කෙනෙක්ට මේකේ සෝස් එක බලන්න පුළුවන් නේ. එතකොට ඒ කෙනා මේකේ සෝස් එක බැලුවට පස්සේ ඒ කෙනාට තේරෙනවා ඔයා මේක එඩිට් කරලා තියෙන්නේ කියලා. රයිට් ඒ නිසා ඔයාලට මේකේ සාමාන්‍ය කෝඩ් උත් බලන්න. ඔව් ඔව් කෝඩ් එකත් වෙනස් වෙනවා. ඔයා මෙතන මේ විදිහට ඩ්‍රීම් වීව් වලින් මොන හරි ටයිප් කරන මේ කෝඩ් ඔක්කොම වෙනස් වෙනවා. හරිද දැන් වාට මේකේ මේ ඉන්සර්ට් කොටසට ඇවිල්ලා මේ මේ ඩ්‍රීම් වීවර් ළමයි ඔය ෆයිල් කොටසනේ ඉන්නේ මෙතන ඉන්සර්ට් කොටසට ආවොත් මේ බලන්න වාට ඩියු ඉමේජස් ටේබල් දැන් වාට වෙබ්සයිට් එකේ ටේබල් එකක් ඕන ළමයි ටේබල් කෝඩ් කර කර ඉන්න ඕනේ ළමයි වාට මෙතන ටේබල් කියන එක ක්ලික් කළා මේ බලන්න රෝස් කීයද කොලම්ස් කීයද කියලා ටේබල් එකක් සම්පූර්ණයම කෝඩ් එකක මෙතෙන්ට ඇඩ් කර ගන්න පුළුවන් මේ මම රෝස් 3යි කොලම්ස් 3යි කියලා දෙන්නම්කෝ මේ බලන්න කෙලින්ම මේ බලන්න ඩිසයින් එක අස්සර කෝඩ් මේ ටේබල් එකක් ආවා TR TD ඔක්කොමත් එක්ක නම්ද මේක අපි ඔයාලා ඔයාලගේ ස්කිල් එකක් විදියට පාවිච්චි කරන්න ළමයි එහෙම නැතුව මේක මේ විභාගෙට අපිට දාන්න බෑ හොඳේ නැකත විභාගෙදී අපි ටේබල් එකක් අතින් හදන්න එපා
හැබැයි ඩ්‍රීම් වීවර් වලදී එහෙම කෝඩ් කරන්න ඕනේ නැහැ ළමයි මේ බලන්න ටේබල් එක බෝඩ් 1 කියලා විත් එක 200ක් විදිහට බලන්නකෝ TR 3 කිනුත් TD 15 3 කිනුත් අපිට මේ විදිහට ටේබල් එකක් නිර්මාණය වුණා මොකද අපි ඒක නිර්මාණය කරේ කොහොමද එකපාරින්ම මෙතන මේ ටේබල් කියන කොටසින් ඒතකොට ලිස්ට් එකක් ඕනේ නම් මෙතන ලිස්ට් කියලා ක්ලික් කරන්න එතකොට ඔයාලට අදාළ ස්ථානෙට ලිස්ට් එකක් එනවා හරි ඔයාලට ලිස්ට් එකක් දාන්න ඕනි කියලා හිතන්නකෝ හරි දැනගන්න සයිට් එකේ මේ ඔගේ හැමදේම මේ ඉන්සර්ට් කොටසේ තියෙනවා ළමයි HTML වලට අදාළ. ඒතර ෆෝම් කියන්නේ වෙනම අපිට ෆෝම් වලට තාම කියලා දුන්නේ නැහැ නේ අපි කියලා දෙන්නම්. ඒ ෆෝම් ගත්තාම ළමයි ඒ ෆෝම් එකක් සම්බන්ධ ඉන්සර්ට් කිරි. ඒතර යම් යම් ටෙම්ප්ලේට් වර්ග. ඉතින් මේ වගේ Dreamweaver වල ළමයි වෙනම දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් Dreamweaver දැන් මේ සයිට් එකේ තියෙන අනිකුත් සයිට් තමයි ඔයාලට මේ විදිහට මේ උඩින් පේන්න තියෙන්නේ මේ. ඒ කියන්නේ මේ Dreamweaver සයිට් එකේ තියෙන CSS අරව මේම හරි මේ විදිහට මේ කමෙන්ට් තියෙනේ වේවත් අයින් කරලා දාන්න. හරි. දැන් ඔය ඩ්‍රීම් වීවර්නේ. දැන් මම මට ඔයාලට අඩුවකට තිබ්බේ ඔය ඩ්‍රීම් වීවර් කියලා දෙන්න බැරි වෙච්ච එක විතරයි. ඔව් ඔව් ඉන්ස්ටා ට්විටර් ඒ ඕනි මේක ප්ලගින්ස් දාන්න පුළුවන්. හොඳේ Facebook දැම්මා වගේ. දැන් මම දාලා තියෙන්නේ Facebook දාලා තියෙනවා. YouTube දාලා තියෙනවා මෙතෙන්ට. මේ මෙතෙන්ට subscribe button එක දාලා තියෙන්නේ. एक इन बल एक में हिट बुक मैं क्रोम ब्राउज़र पे ना इतर फेसबुक के मेतन दालते ना शेयर करन के ला ए विनम पेज जगह मगे में शेयर के ला दालते इन में राइट इतर इतनी शेयर है ना वा इधर से मित्र गूगल मैप पे का दालते है ना वा මෙතන gif file එකක් ඊට පස්සේ මෙතන Facebook එක load වෙනවා ළමයි සම්පූර්ණයෙන්ම මුලේ ඉඳලම Facebook එකම මේක ඇතුලේ බලන්න පුළුවන් ආයි Facebook එකට ගිහිල්ලා අමුතුවෙන් බලන්න දෙයක් නැහැ post අනම්මනම් ඔක්කොම ඊගාට YouTube එකේ videos ටික මෙහෙම load වෙනවා ඊට පස්සේ YouTube extension එක ළමයි يعني YouTube එක subscribe කරලා නැත්නම් මෙතනට ඇවිල්ලා දැන් මේක subscribe කරලා නිසානේ පෙන්වන්නේ නැත්තේ මෙතනට ඇවිල්ලා YouTube එක subscribe කරන්න පුළුවන්. මෙතනින් ඇවිල්ලා ඒක සීට අදාළ වීඩියෝ ටික බලන්න පුළුවන්. ඊට අදාළව මෙතනින් අලුත් post ටික යනවා. Instagram දාන්න පුළුවන්. මම Instagram දාන්න ගියේ නෑ ඉඩ ඇති නිසා. දැන් මේ අයින් දාන්න හැදුවේ ඒ ඔක්කොම හොයලා බලන්න Instagram, Twitter, LinkedIn මේ වගේ ඕනෑම දෙයක් embed කරගැනීමේ හැකියාව තියනවා ළමයි අපේ site එකට. දැන් මොකද මෙතන register now එකට මම WhatsApp embed කරලා තියෙන්නේ. ඒක click කරනවා WhatsApp වලට යනවා ළමයි මේ විදිහට. එතන වට join වෙන්න පුළුවන් chat එකත් එක්ක. හරි දැන් මම මේ ඔයාලට උගන්වපු දේවල් වලින්මයි හැදුවේ ඔන්න නැත්නම් දැන් මටත් මෙතන අමුතුම දේවල් කරලා ඕගලන්ට ඒව ගැන්නුවේ නෑ කියන්න තිබ්බනේ මේ මේවා තමයි link කරලා නෑ හරිද මේවා link කරලා නෑ ඒව හැදුවේ නම් මම home page එක මගේ තිබ්බ site එකම ළමයි මේ විදිහට ආයි චුට්ටක් පොඩ්ඩක් වෙනස් කරා එච්චරයි මේ ඔක්කොම link කරා පිටරට ඔය site හදන dial උන් එහෙම හදන්නේ ඕකෙන්ද පිටරට හදන අයත් ඉතින් ඔව් ඩ්‍රීම් වීව තමයි දැන් අපිට ෆොටෝෂොප් වගේ ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර් කියන්නේ ඉතින් එහා එකක් නැහෙනේ ඉතින් ඒ වගේ හැමෝටම තියෙන ඩ්‍රීම් වීව ඉතින් ගොඩක් අය ඩ්‍රීම් වීව වලින් තමයි සයිට් හදන්නේ හරි දැන් ඕකේ මම එනවද කෝඩ් වලට දැන් ඩ්‍රීම් වීව පැහැදිලිනේ හරි ළමයි අපි දැන් යම් කිසි වෙබ්සයිට් එකක් Google ලේකේ සර්ච් කරාට පස්සේ මේ විදිහට .com කියලා ගහලා නෙවෙයි ඩොමේන් එක. අපි මේකට කියන්නේ domain SEO කියලා, right? ඒ කියන්නේ ළමයි වෙබ්සයිට් එකට අදාළ වේ නම හරි, ඒ කම්පැනි එකේ නේම් එක හරි, මොකක් හරි නමක් අපි මේ විදිහට සර්ච් කරාම. හරිද? එහෙම කරාම ඔයාලට පේනවා ඇති දැන් අපේ මේ domain SEO එක. ඒ කියන්නේ ඒ නමට අදාළ මගේ වෙබ්සයිට් එක උඩටම ඇවිල්ලා තියෙනවා.
හරිද? දැන් මේ ලේසි ප්‍රශ්නයක් අහනවා මිරංග. WhatsApp එක link කරේ කොහොමද? කොහොමද WhatsApp එක link කරන්නේ? මම මගේ WhatsApp එකේ මෙහෙම මොකක් හරි group එකක් ගන්නවා. දැන් මේ ඔයාලා group එක කියලා හිතන්නකෝ. ඉතින් මේ group එකේ ළමයි share link එක ගන්න පුළුවන්. share වෙලා නැහැ. ඔව් මේ invite group link, copy link. ඔය copy ඔය link එක මම අර button එකට දාලා අද මේ සයිට් එකේ බටන් එක ක්ලික් කරාම අර ලින්ක් එකට එන්නේ. හරි සරලයිනේ. තේරුණා නේද? මෙන්න මේ ලින්ක් එක. ඔව් Dreamweaver 2014 crack එකක් ඕනි. මොකද මේ මේ Dreamweaver 2017 එහෙම මේ වගේ ඉන්ටර්නෙට් තියෙද්දි වැඩ කරන්න බෑ. ඉන්ටර්නෙට් ගෑ වුණත් ඇති crack එක අල්ලනවා. එතකොට සර් කොහොමද crack එක එතකොට කොහොමද කරන්නේ? එතකොට ඉතින් crack එක දාගෙන ඉන්ටර්නෙට් නැතුව තමයි වැඩ කරන්න තියෙන්නේ. නෑ ඉන්ටර්නෙට් එතකොට හදි එතකොට පොඩ්ඩක් ඔක්කත් බැරිද සර් ඉන්ටර්නෙට් අල්ලන්න? බෑ ඉන්ටර්නෙට් ගෑ වුණත් අල්ලනවා. Adobe XD තියෙනවා. Adobe XD පාවිච්චි කරන්නේ ගොඩක් කලාවට තිෂාන් මේ Android වගේ දේවල් design කරන්න. මම ඔයාලට මේ අද එකයි මම කිව්වේ අද ඔයාලට අලුත් දේවල් ටිකක් කියලා දෙනවා අද ඔයගොල්ලොත් එක කතා කරනවා කියලා මොකද දැන් මේ මාතෘකාවත් එක්ක දැන් තව ටිකක් ඇඩ්වාන්ස් දේවල් ටිකක් කියලා දෙන්න. දැන් මොකද මේක මේ සබ්ජෙක්ට් එක අපිට ඉගෙන ගන්න තව කල් තියෙනවා සහ සබ්ජෙක්ට් එක අපිට ඉගෙන ගන්න පුළුවන්. මොකද දැන් මගේ ළමයි ළමයි අනිත් ළමයිට වඩා හැමදාම වෙනස් වෙලා තියෙන්නේ සබ්ජෙක්ට් එකට එහා ගිය දේවල් ඉගෙන ගත්ත හින්දානේ. ඉතින් දැන් මේ පාර මගේ විභාගෙ ලිව්ව ළමෙක්ටත් ලොකු ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා මේ වෙබ් ඩිසයිනින් හින්දා. ඉතින් ඒ ඔපචුනිටි එක මටත් කරකිලා තියෙන්නේ. මම පස්සේ කියන්නම් දැම්ම. හරියට ඒක විස්තර තාම එන හින්දා කියන්න බෑ. ඒ කියන්නේ ඔයාලා වගේම 2020 මගේ නුගේගොඩ පන්තියේ ළමයි. ඔයාලා වගේම මේක ඉගෙන ගන්න ගමන් එයා එයාගේ අයියට වෙබ්සයිට් එකක් හැදුවා. එයාගේ අයියා මේ බසාරේකේ ළමයි. යාට ඇල්මිනියම් ෂොප් එකක් තියෙනවා. ඇල්මිනියම් බඩු තියෙන දොරවල් අරෝ මේවා. ඉතින් ඒකට යා ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා යා හැදුවා අයියට වෙබ්සයිට් එක. ඉතින් මගේ උදව්ව අරගෙන අපි ලස්සන්ට වැඩේ කරා. ඔයාලා වගේම. ඊට පස්සේ අයියගේ යාළුවෙක් මේක දැකලා ඒ හරහා මෙයාට එනවා ළමයි ලංකාවේ ලොකුම සමාගමක ඊ-කොමර්ස් සයිට් එකක්. දැන් මේ 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 ඇවිල්ලා සතියයි. සතියක් නෑ සරි දවස් 3ක් 4ක් වගේ. නමුත් ඉතින් තාම ඔන්ලයින් සයිට් එකක් අපිට පර්චේසින් එක කරගන්න තරම් ලොකු දැනුමක් ICT වලදී හම්බ වෙලා නැහෙනේ. හරි. නමුත් එයාට ඒකේ ලෝගෝ එක, ඩිසයින් පැඩ ටික මේ ඔක්කොමත් එයාට කරන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට එයා මේ පාර විභාගෙ ලියන්නේ කොමර්ස් වලින්. ICT විතරයි මෙයා පාස්. මෙයා පාස් ICT. අනිත් සබ්ජෙක්ට් දෙකම ෆේල්. දෙවෙනි පාර විභාගෙ ලියන්නත් බෑ කියනවා. කොහොමද ICT පාස් ඉති? ICT ෆේල් වෙන්න විදිහක් නැහෙනේ. කොහොමත් මංගාවට ආවන. නමුත් ඉතින් එයා ගාවට දැන් අර අපි ළමයි ඔයාලට වගේම ඉගන්නපු ඉලස්ට්‍රේටර්, ෆොටෝෂොප්, වෙබ් ඩිසයිනින් දැන් යාමට කියන්නේ එහෙමයි. සර් වෙලාවට සර් ඒ දේවල් අපිට ඉගන්නුවේ අද මම විභාගේ ෆේල් වෙලත් මට මේ වගේ ඔපචුනිටි එකක් ආපු වෙලාවකවත් මට බෑ කියන්න බෑ. මට පුළුවන්. මම අද එයාලගේ ලෝගෝ එක හදලා දෙන්න පොරොන්දු වුණා. එයාලගේ ඩිසයින් ටික හදලා දෙන්න පොරොන්දු වුණා. එයාලගේ Facebook page එක හදලා දෙන්න පොරොන්දු වුණා. ඒකට මම post හදන්නම් කිව්වා. දැන් වෙබ්සයිට් එක මට හදන්න කිව්වා. දැන් ඒ වෙබ්සයිට් එක එයාට තනියෙන් කරන්න බැරි නිසා තමයි ආ මට කතා කරේ. අපි එකතු වෙලා හදමුද කියලා. ඒ කියන්නේ ඊ-කොමර්ස් එකක් ඉඳලා. නමුත් ඒ හරහා ලොකු ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා. මොකද දැන් එයාව ළමයි ඒගොල්ලන්ගේ සම්පූර්ණම ඔෆිස් එකේ වැඩට ගන්නවා කියලාම කියනවා. එයා වැඩට ගන්නවා අපි. මොකද එයාට තමයි දැන් බාර දෙන්න යන්නේ ඒගොල්ලන්ගේ ඩිසයිනින් ටිකයි සෝෂල් මීඩියා වැඩ ටිකයි. ඉතින් ඒ හරහා මාත් එක්ක කතා කරාට පස්සේ ක්ලයින්ට් මටත් එතනදී ලොකු ඔපචුනිටි එකක් එනවා. ඒ කියන්නේ එයා කතා කරලා කියනවා කෙලින්ම මට පන්ති නතර කරන්න. පන්ති කරලවට පන්ති කරනවට වඩා ලොකු ඔපචුනිටි එකක් තියෙනවා ඔයා ඒක බාර ගන්න කියලා. මේ දැන් ඔයාලට උගන්නු ගන්න ඉද්දිත් කෝල් එකක් ආවේ ඒ ළමයාගෙන් තමයි අදාළ කෙනාට මට කතා කරන්න ඕනි කියලා. ඉතින් මේ මම එක එකම පන්ති වලලා කතා කරන්නම් කියලා. ඒක ළමයි මේ 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 දේවල් එක්ක ලැබිච්ච දේවල්. හරිද? ඒකයි මම මේ ඔයාලට කියන්නේ. මම එයා කියන්නෙත් ඒකයි. එයා කියන්නෙත් එන්න අපේ ලේසින් ලින්ක් එක යවන්න තව කට්ටියක් ඉන්නවා.
එයා කියන්නේ ඉතින් ළමයි අපි මේ ඉගෙන ගත්ත බාහිර දැනුම බාහිර දැනුම ඉගෙන ගත්ත නිසා තමයි අද අපිට මේ වගේ chance එකක් එයාටත් ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකයි මමත් දැන් තීරණය කරේ අපි අද දවස තුළ තවාලට ඔය Adobe Fuse, Adobe XD ඊට පස්සේ animes, animes දවල්ට අද මම පොඩ්ඩක් animation එහෙම හදන්නේ කොහොමද කියලා කියලා දෙන්න හැදුවේ. එතකොට ඔයාලට ඉන්න ගමන් ළමයි animation එකක් හදලා video එකකට ඒක add කරගෙන කීයක් කර හොයා ගන්න පුළුවන් ළමයි. මොකද දැන් graphic designing විතරක් ඉගෙන ගත්තට මදි. Web designing ඉගෙන ගත්තරත් මදි. හරි. class නතර කරනවද කියන එක ඉතින් මම තීරණය කරේ නෑ ළමයි ඉතින්. ඒක ලොකු post එකක්. ඒ කියන්නේ ඒකට මගේ IT සහ හැමදේම භාවිතා කරන්න ඕනේ එකක් ඉතින්. ඉතින් class නතර කරනවද කියලා මම එහෙම කිව්වේ නෑ. මට සතියක් කල් දෙන්නම් කිව්වා. සතියක් ඇතුළත කල්පනා කරලා කියන්න කියලා මේ post එක බාර ගන්නවද නැද්ද කියලා. ඉතින් මේ තාමකින් ලොකෝට එක ගියේ නෑ ඉතින් මොකද ඉතින් ළමයි මට මගේ නිදහස නැති කර ගන්නත් බෑනේ හරි එපා එපා හරි මෙහෙමයි ඉතින් ඒ පෝස්ට් එක බාර ගත්තොත් එහෙම ළමයි ඉතින් මේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහනයක් හම්බ වෙනවා හරි ඒ වගේ ලොකු පෝස්ට් එකක් නිකන් පෝස්ට් එකක් නෙවෙයි මේ ඩිරෙක්ට් කමක් ඉතින් මේ ඒ උනාට නේද ඊට වඩා ලොකු දෙයක් දෙනවා කිව්වත් නෑ ඉතින් ඕගොල්ලන්ගේ පන්තිට කරන්න වෙනවා ඉතින් ඒක බාර ගත්තොත් පන්තිරික අඩු කරලා ඔන්ලයින් පන්තිරිකක් කරගෙන ඉතින් එහෙම තමයි කරන්න වෙන්නේ. හරි. ඉතින් ICT මම ඩයිවර්ට් වෙන්නල්ලු. මොකක්ද ICT ඉවරයි කියන්නේ එහෙම නෙවෙයි ඉතින් දැන් ඒගොල්ලෝ මාව ගන්න හදන්නේ ළමයි ඒ අතිගාව තියෙන බාහිර දැනුම හින්දා. තේරුණාද? නැත්නම් ඒගොල්ලන්ට ළමයි මේ ඒ වගේ තැන් වලට වෙන කට්ටිය නැතුව නෙවෙයි. දැන් අපිගාව තියෙන ළමයි ට්‍රික්ස්. දැන් ඒගොල්ලෝ දන්නවා අපි ගාව තියෙනවා ට්‍රික්ස් කියලා. දැන් වෙබ්සයිට් එකක් හදන්න කිව්වොත් එහෙම ළමයි අපි ඒක මාස ගාණක් ගත වෙන්නේ නැහෙනේ. අපි වෙබ්සයිට් එක දවසින් දෙකකින් හදනවා. ඩිසයින් එකක් හදන්න කිව්වොත් ටක්ටක් ගාලා ඒක දවසින් දෙකකින් හදනවා. ඒ කියන්නේ ඕනිම දෙයක් අපි ට්‍රික්ස් වලට අදාළව ළමයි හරි ඉක්මනට ඒ වෙලාවට ඒ සුදුසු දේ කරලා දෙනවා. දැන් ඒකනේ ඕගොල්ලන්ට මගෙන් ලැබිච්ච දේවල් ටික ළමයි. අපි එක දෙයක්වත් අල්ලල්ල එහෙම හිතියේ නැහැ. අපි ටක්ටක් ගාලා වැඩක් කරන්න ඕනේ විදිහ ඉගෙන ගත්තා. හරි. ඉතින් මාත් ඒකයි ඔයාලට කියන්නේ. ඔයාලා ඉන්න ගමන් පුළුවන් තරම් ළමයි ස්කිල්ස් හදාගන්න. අවතරී දවසක ඔයාලට ඒ ස්කිල් ටික තමයි ළමයි ඕනි වෙන්නේ. ඒ හරහා ඔයාට ලොකු ඔපචුනිටි එකක් හම්බ වෙනවා ළමයි විභාගේ කරා හෝ නොකරා. මම මේ කියන්නේ නැහැ විභාගේ කරන්න එපා කියලා. මම කියන්නේ ඒක කරන්න ඕනි. නමුත් කැම්පස් යන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? විභාගේ ලියන ළමයි ලක්ෂ 3ටම කැම්පස් යන්න බෑනේ. කැම්පස් ගන්න ළමයි කීයේද? 40,000ක් වගේ. ඒතර ඉතුරු ටිකට මොකද වෙන්නේ? ඒකනේ ඇත්ත. ඉතින් අපි අර වගේ ස්කිල් එකක් හදාගෙන තියාගත්තොත් ළමයි අපිට ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන්. නෑ නෑ මම එහෙම මේ පන්ති නතර කරා කියලා ඔයාලවත් නතර පන්ති නතර කරනවා කියලා එහෙම කරන්නේ නෑ ළමයි. ඔයාලගේ බැච් ඔක්කොම ඉවර කරනවා එහෙම වුණොත් මම මෙහෙම තීරණයක් කරන්නේ නෑ හොඳේ. එහෙම වුණොත් ඔයාලගේ සියලුම දේවල් ඉවර කරලා ඔක්කොම කරලා 2023 බැච් එක විතරයි මම නතර කරන්නේ. රයිට්. එහෙම මොකුත් කරන්නේ නෑ 22 බැච් එක කරන්න යනවා. ඉතින් ෆුල් ටයිම් ජොබ් එකක් නෙවෙයි. ඉතින් ඩිරෙක්ට් කෙනෙක් කියන්නේ ළමයි අපිට ඕල්ලාවක පන්ති කරන්න පුළුවන්. ඒතර මම නුගේ ගොට්ට ෂිෆ්ට් වුණාට පස්සේ අවිස්සා වේල නුගේ ගොඩේ පන්ති ටිකමඩ කරගෙන යන්න පුළුවන්. එහෙම උලක් නෑ. හරි හරි ඒක බය වෙන්න එපා හොදේ. ඒක දැන් මම හවස කතා කරලා මම විසඳ ගන්නම්. ඊට පස්සේ මම ඔයාලට කියන්නම්කෝ මොකද්ද හම්බුනේ එහෙම මොන වගේ මොන කම්පැනිද මොන කියන්නේ ගවර්න්මන්ට් ජොබ් එකක් ළමයි ප්‍රයිවට් නෙවෙයි. රජයේ රැකියාවක්. රජයේ රැකියාවකට ගන්නේ. රජයේ ඩිරෙක්ටර් පෝස්ට් එකකට ගන්න හදන්නේ. නිකන් ඩිරෙක්ටර් පෝස්ට් එකක් නෙවෙයි ළමයි මාකටින් ඩිරෙක්ටර් විදිහට. ඒ කියන්නේ එයාලගේ මාකටින් ඩිරෙක්ටර් විදිහට ඇවිල්ලා අලුත් කන්සෙප්ට් වලට ගෙනල්ලා. මොකද එහෙම කරලා තියෙන්නේ රජයේ එක සෙක්ෂන් එකක් ළමයි ඉස්සරහට මේ කොරෝනාත් එක්ක ඔන්ලයින් කාරණාවල් වලට යන්න හදනවා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ දැන් මේ ඔන්ලයින් ටෙක්නොලොජි එකත් එක්ක ලංකාවේ තියෙන දේවල් එළියට ගෙනියන්න ක්‍රමවේද හදාගන්න. ඉතින් මාත් එක්ක අර මට හම්බෙන් කතා කරේ මාත් එක්ක හම්බෙන් කතා කරපු වෙලාවේ මාත් එක්ක කතා කරනකොට එයාට දැනෙච්ච දේවල් සහ මම එයාට කිව්ව දේවල් එක්ක තමයි එයා ඉවලෙම තීරණය කරේ. අපේ මේ පෝස්ට් එකට වේකන්සි එකක් තියෙනවා. ඔයා එහෙනම් මේ පෝස්ට් එකට එන්න. පන්ති කරනවා කොහන් තමයි කිව්වේ. ඉතින් පන්ති කරලා ඔයාට සල්ලි හම්බ කරන්න බෑනේ හරියකට. ඉතින් මම ඉතින් එතනදිත් කිව්වේ නෑ එහෙම නෑ. මම ඒක කරන්නේ ආසාවෙන්. සල්ලි හම්බ වෙනවද නැද්ද කියන එකට වඩා මම පන්තියක් දවල් දන්නවනේ මේ සබ්ජෙක්ට් එකේදී මම කවදාවත් සල්ලි සල්ලි කියලා වචන ඇහිලවත් නැහැ. මම කාඩ් ගත්තද සල්ලි කිව්වේ නැත්තම් උඹලා එන්න එපා කියන දේවල් මම ඉස්සරහට දාගත්ත මිනිස්සෙක් නෙවෙයි. මම ආසාවෙන්නේ ඔයගොල්ලොත් එක්ක ඉගෙන ගන්න. ඒ කියන්නේ මං හරි ආසයි අලුත් දෙයක් ඔයාලට උගන්නන්න. මම ළමයි අලුත් දෙයක් දැන් ඉගෙන ගත්තොත් මට ඉවසීමක් නැහැ ඒක ඕගොල්ලන්ට අනිත් පැත්තට කියලා දෙනකම්. මොකද මං කැමති ඕගොල්ලෝ ඒදී ඉගෙනගෙන ළමයි ඊට පස්සේ ඒකේ වැඩ දානවට. නේද ඔයගොල්ලෝ ෆොටෝෂොප් එහෙම හදලා මට ඒවලකට හරි සතුටියක්. ඕ මේ මම හින්දානේ මේ ඩිසයින් එක හදලා එවන්නේ මට මේ. ඉතින් මට ඒක හරි සතුටුයි ළමයි. ඉතින් මේ අදත් ඒකයි මම ඔයාලට කිව්වේ වරෙල අදත් අලුත් දේවල් ටිකක් උගන්වනවා. මොකද මේ අද මම එක පාට මේ IP address වලට යන්නේ නැහැ. මම ලැබෙන සතියේ තමයි IP address වලට එන්නේ. හරි. අ
හරි. ඉතින් මේ බලමු 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 බලමු. මොකද ඒවමමයි ගවර්න්මන්ට් ඒව ස්ථීරිය වෙන්නේ. ඉතින් ආණ්ඩුව තියෙනකන් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ ආයි අපි වැටෙනවා පල්ලෙහාට. ඉතින් ඕවා එහෙම අපේ අපේ සාරයේ උරා බොයි. අපෙන් ගන්න පුළුවන් දේවල් ටික අරගෙන ඒගොල්ලෝ දිනු වෙයි. ඊට පස්සේ අපිව විසිකල්ල දායි. ඕවා තමයි. අර මේ වගේ වෙලාවල් වල වෙන්නේ රයිට් අපිට වැඩක් නැහැ ළමයි. අපි යන් අපේ පාඩමට දැන් මේ විදිහට දැන් මම අර ආවේ Adobe XD. දැන් මේ Adobe Dreamweaver වලට අමතරව Adobe XD කියලා එකක් තියෙනවා. Adobe XD කියන්නේ ළමයි Adobe XD is a vector based user experience design tool for web apps and mobile apps. මම web app එකක් කියලා කියන්නේ වෙබ්සයිට් එකක් අපි app එකක් විදිහට නිර්මාණය කරනවා. ඒක තමයි web app එකක් කියලා කියන්නේ. ඒතර mobile app කියන්නේ වෙනම කාරණාවක්. App development and published by Adobe Incorporation. It's available for macOS කියලා මේ විදිහට Adobe XD කියලා software එකක් තියෙනවා. ළමයි මේ Adobe XD එකෙන් පුළුවන් අපිට mobile app dish මේ නිර්මාණය කරන්න. හරිද? දැන් බලන්න මේ වගේ මේ සරල mobile app. ඔයාලට මේක tutorials ටිකක් එහෙම බලලා කැමති කෙනෙක්ට මේ බලන්න mobile app අරන් මේවා මේ link කරන්න පුළුවන් මේ මේ button එකේ බොහොත් මේ interface එකට යනවා මේ button එකේ බොහොත් මේ interface එකට යනවා. එතකොට interfaces design කරන්න ඉතින් මෙතනදී පොඩ්ඩක් coding එකක් පුළුවන් වෙන්න ඕනේ. ඔයාලා දන්නවනේ web designing උනත් HTML බැරි නම් template එකක් උනත් edit කරන්න බෑනේ ළමයි අපිට. නේද? දැන් ඕගලන්ට පොඩ්ඩක් HTML ටිකක් පුළුවන් හින්දා ඕගලන්ට මෙතන පොඩි වැඩ ටිකක් දාගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ තමයි දැන් මෙතනදී mobile app එකක් design කරන්න පුළුවන් කියලා මේ නිකන් design එකකින් විතරක් mobile app හදන්න බෑ ළමයි. coding පොඩ්ඩක් java පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕනි. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ ඒක හදා ගන්න. මෙතනදී Adobe XD පොඩ්ඩක් follow කරන්න. right ඔන්න Adobe XD කියලා එකක් තියෙනවා කියන එක අවබෝධ කරගන්නකෝ. right නමත් එක්ක එතන Adobe XD එහෙම download කරලා ඉතින් ඒව පොඩ්ඩක් research කරන්න. මම කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ UI designing වලට යන්න. නේද? මේ UI කියන්නේ මෙන්න මේගේ user interface නේ. ඒ කියන්නේ mobile app ළමයි design කරනවා. ඉතින් ඔයාලා app එක design කරලා උනත් දෙන්න පුළුවන් නේ මේ e-commerce Adobe XD UI kit. පැහැදිලිද? ඔය ඕයන් තමයි ළමයි ඔය mobile app හැම එකම හදලා තියෙන්නේ. හරිද? ඔව් web app කියන්නේ Dara CB වගේ හරියට හරි අසංක ඒ web app කියන්නේ අන්න ඒවට. දැන් මේ ඒ කියන්නේ දැන් ඔයාලට මේ pain interface එක ඇතුලේ website එකක් නෙවෙයිනේ load වෙලා තියෙන්නේ. ඒව mobile app. එතකොට ළමයි mobile app එකක් ඇතුලේ website එකක් load වෙනවා නම් අපි ඒවට කියන්නේ web app කියලා. හරිද? දැන් ඔයාලට ඔය ASCII මං ඕන නම් තව දෙයක් කියලා දෙන්නම්. කවුද අපේ විරාජුත් ඉන්නවද? YouTubers ලා ටිකකෝ අපේ. දැන් ඔයගොල්ලෝ කැමතිද ඔයගොල්ලන්ගේ mobile app එකක් හදාගන්න? යමද? ඒ කියන්නේ ඔයාලට මේ mobile app එක Play Store එකට දාලා ඕඩි කනෙක්ට් එක යන්න පුළුවන් mobile app එකට යන්න. mobile app එකෙන් තමයි ඔයාගේ video ටික list වෙන්නේ. නේද? ඒතර ආ YouTube කියන්නේ ඒවට මේවට යන්න ඕනි නැහැ. ඔයාලට තියෙන්නේ ළමයි mobile app එකට YouTube එක දාගන්න. ඒකට ඔයාට මේක free කරන්න පුළුවන්. කිසිම coding කිසිම දැනුමක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි. හැබැයි ගැටලුව තියෙන්නේ මේ වෙලාවේ මට දැන් link එක මතක නැහැ. idea mart නෙවෙයි. ආට එක සල්ලි හොයන්න පුළුවන්. ඊට වඩා හොඳයි සල්ලි හොයන්න නැති පාත් එකෙන් යනවනම්. බලමු මම මේක ෂී මං ඇයි මේක සේව් කරගත්තේ නැත්තේ? ෆයිට් මේක මම ඉගෙන ගත්තේ කවද්ද? නිමාවුඩු දවස මගේ ඉස්ටි ගිල්ල වලන හරි නේද? ඉස්ටි මට ගනද්ද? මිතනි සඳා 31 දවසට යන්න වෙනවා. මේ කියන්නේ වයි හොල් වැඩි තියෙන ඒවාපා. ඒ කියන්නේ ඔයාලට දැන් මේ YouTube නැති කෙනෙක් උනත් app හදන්න පුළුවන්. ඔයාලා කැමති app gaming app අරවා මේවා right ඕනි දෙයක්. මෙතන ඉන්න ඕනෑම කෙනෙක්ට Android app එකක් හදන්න පුළුවන්. හදලා Play Store එකට දාන්න වැඩ ටිකේ ඉඳලා ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. right. dropshipping කරන අය කවුද ඉන්නේ? කියන්නද සර්? කොහොමද සද්දේ? right මේ තියෙන්නේ apps geez right link එක ලියා ගන්න. දැන්වත් game එක එකද අපි මුලටම ගෙන් මුල ඉදලෙමු. apps geez මේක දන්න අයත් ඇති ළමයි. හොදේ මේක එහෙම මේ අමුතු මැජික් එකක් තියෙන එකක් නෙවෙයි.
ඇඩ්බුක්මාක් ICD ඇඩ්බුක්මාක් එකක් දාගත්තම රයිට් ළමයි ඔන්න අද තව ඔයගලන්ට ඔපෝචුනිටි එකක් හම්බ වෙනවා Android app එකක් තනියම හදාගන්න create app for free right link එක මොකද්ද මම link එක නිදහස් කරන ඔන්න group එකට group එකට දාන්න chat එකට දාන්න ආපු නැති උන් ටික එතකොට ඒ ඇඩ් එක ගන්නවා link එක දැම්ම මම mobile phone එකෙන් කරන්න පුළුවන් right මේකේ තියෙන විශේෂත්වය mobile phone එකිනුත් ඔයාට app එකක් හදන්න පුළුවන් right අපි අන් කොහොමද කරන්න කියලා create app for free දැන් අද මේක උගන්වනවා කියලා හිතුවේවත් නෑ මම අද උගන්වන්න හිතුව එක නෙමෙයි මේ උගන්වන්නේ කවදාද ළමයි අද ඔයගලන්ට benefits හම්බෙන දවස මෙතන තියෙනවා ළමයි business සහ individual කියලා business කියන්නේ ඔයාට business එකක් විදිහට ඔයාට app එකක් හදලා ඒ මුදින් මුදල් හොයන්න. දැන් මේ HTML කෝඩ් කියන්නේ app එක ඇතුලේ HTML කෝඩ් ගහලා web එකක් හදන්නත් පුළුවන්. මේ RSS කියන්නේ ළමයි news වගේ දේවල්. වෙනත් sites වල news වගේ දේවල්, ඕ වගේ දේවල් මේකේ තියෙන්නේ. මොකද මේ artificial referrals link. ඕක දෙනවා YouTube කියලා. පේනව නේද? දැන් මේ business website. දැන් individual දැක්තහම ගොඩක් දේවල් තියෙනවා. දැන් මට ඔය නම් පුළුවන් මගේ website එක market කරන්න app එකක් හදන්න මේ. convert website link to mobile app. JavaScript එක ගන්න ආසාවක් තියෙනවා ඒ උනාට JavaScript කියන්නේ මොකක්ද කියලා කියන්නකෝ ඔක කියලා දීලා ඉවර වෙලා JavaScript කියන්නේ script එකක් script එකක් කියන්නේ සූත්‍රයක් සූත්‍රයක් කියන්නේ මොකක්ද අපිට මොනවා හරි දෙයක් කරගන්න ඕන වුනහම ඒක නැවත නැවත කරගන්න සූත්‍රයක් ලියනවා දැන් මේ 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 button එහෙම ළමයි මෙහෙම මේ උඩ යනවා පල්ලෙහා යනවා මේ ලස්සනට මේ වැඩ කරන්නේ site JavaScript විතර JavaScript වලින් තමයි මේවට මේ පණ දීලා තියෙන්නේ ඒ කියන්නේ මේ මේවා නම් JavaScript නෙවෙයි දැන් JavaScript කියන්නේ ළමයි කොහොමද ඒක කියලා දෙන්නේ JavaScript කියන ඒවා නිකම්ම eBay site එකෙන් පෙන්වන්නද JavaScript හරි හැමෝම අහගන්න CSS වලට පස්සේ ළමයි අපි ඉගෙන ගත්ත යුතුයම scripting language එකක් තමයි JavaScript කියලා කියන්නේ right ඒ නිසා මේක හැම ළමෙක්ම වගේ ඉගෙන ගත්තොත් මාත් ඉගෙන ගත්තා දැන් මට මතක නැහැ right JavaScript એટલે JavaScript කියන්නේ JavaScript after and abstract as JS is a programming language then converts to the ACM script specification JavaScript high level එකක් මේක high level language එකක් JavaScript කියන්නේ මෙන්න මේ වගේ ඉතින් මේ scripting අපිට තනියෙන් ලියන්න අමාරුයි right JS කියන ඒවා JS කියන්නේ ළමයි programming language එකක්මයි JavaScript කියන්නේ Java හරහා තමයි script එක ලියවෙන්නේ මේකේ වෙනස දැන් අපි ළමයි මේ බලන්න මම මෙතෙන්ට ගිහිල්ලා මේ විදිහට මොනව හරි item එකක් click කරා කියන්නකෝ දැන් මෙතන තියෙන මේ item එක මේ බලන්න මෙහෙම mouse එක ළඟට ගියාම මේක ලොකුවට view එක පේනවා ඒ කියන්නේ ළමයි මම ක්ලික් කරේ නෑනේ මවුස් එක ළඟට යනවා විතරයි මේ මවුස් එක ළඟට යනකොට මේක ලොකු වෙලා සයිඩ් එකෙන් පේනවා කොහොමද ඒක උනේ මම මවුස් එක ළඟට යනකොට මේ පින්තූරේ zoom වෙලා කොහොමද මෙහෙම අපිට පේන්න ගත්තේ අන්න JavaScript ළමයි ඊට පස්සේ ළමයි මම මෙතනින් මොඩල් එක තෝරනවා right මම මගේ ෆෝන් එකේ මොඩල් එක තෝරගන්නම් කලර් එකක් තෝරගන්නම් right මේ විදිහට මේක තෝරගෙන ළමයි මම මේක add to wishlist නැත්නම් add to cart කරනවා මේ බලන්න add to cart button එකේ ගිහුවම මොකවත් උනේ නෑ ළමයි මේ මේක දැන් cart එකට add වුණා දැන් මේ cart එකට add වෙනකොට අර තොරතුරු ටික මෙතෙන්ට ආවනේ ඒ ආව විතරක් නෙවෙයි ඒ ආවෙ නම් ළමයි programming language එකකින් මෙතන cart එකට එක කියලා හිල්ලා cart එක click කරාම ළමයි මේ බලන්න අර file එක මේක ඇතුලේ ඒ කියන්නේ අපන් order කරපු එක මේක ඇතුලේ තියෙනවා අන්න JavaScript ඒ script එකෙන් තමයි ළමයි ඒක එතෙන්ට મારුණේ ඔය වගේ මේ වගේ අපිට ඒක කිව්වට තේරෙන්නේ නැහැ ළමයි මේක ඉගෙන ගත්තට පස්සේ මේකත් අර ඇගෙම්ම එන්න ඕනේ දැන් CSS කියන්නේ මේවා ලස්සන කරන එකනේ ස්ක්‍රිප්ට් එකක් කියන්නේ එහෙම නෙවෙයි ළමයි ස්ක්‍රිප්ට් එකක් කියන්නේ ඒක ඊට වඩා එහා ගිය දෙයක් ඒ කියන්නේ animation එක තමයි JavaScript කියන්නේ animation එක එන්නේ මොකද කියන්නේ Java වල තියෙන command JavaScript වලත් තියෙනවා දැන් මෙහෙමයි JavaScript වල තියෙන්නේ Java වචනම තමයි ඊට වඩා වෙනස් Java නෙවෙයි Java වල Java භාෂාවෙන්ම හදපු script දැන් අපිට ළමයි කතාවක් සූත්‍රයක් වගේ කියන්න පුළුවන් නේ ඒතර නේද දැන් ගාථා වල තියෙන්නේ වචනනේ අන්න ඒ වගේ ගාථාවක තියෙන්නේ වචන සූත්‍රක තියෙන්නේ වචන ඒකයි ඒකේ වෙනසකට තියෙන්නේ හරි ෆොටෝ එඩිටින් අරවා මේවා ළමයි මෙතන අපිට විවිධාකාර app තියෙනවා හදන්න මේ game ඕවා මේවා ඔයාලා ළමයි පොඩ්ඩක් කඩාලා බලන්න මේ TV එක බලන්න පුළුවන් mobile app හදන්න පුළුවන් හරිද සිමියුලේටර්ස් මේ ඔයක එක සිමියුලේටර්ස් වර්ගයේ ගේම්ස් ඒ වගේ දේවල් ෆොටෝ කීබෝඩ් ඔය ෆොටෝස් දාලා කීබෝඩ් TikTok TikTok app එකට අදාලව හරි ගොඩක් ඒවා තියෙනවා රයිට් අපි යම් බිස්නස් මොකද අපිට ඕනේ YouTube අපි බිස්නස් කැටගරි එකට ගිහිල්ලා YouTube වලට යනවා ගියක මම මේ බලන්න
click here to see කියලා තියෙනවා right අපි ඒක click කරාට මේක ඇතුලේ මොකුත් නැහැ නේද තාම enter youtube api key youtube එකේ api key එක මෙතෙන්ට දෙන්න ඕනේ ඔයාලගේ youtube channel එකේ හරිද ඉතින් youtube එකේ api key එක ළමයි අපිට හැම ලේසියෙන් ගන්න බෑ ඒක ගන්න විදිහ මෙතන තියෙනවා how to get youtube api key කියලා ඉතින් එයාලා කියලා තියෙනවා ඕසර් ඈ ඉතින් මේ Google API වලට ගිහිල්ලා Google API වලින් ළමයි YouTube API එක enable කරගන්න පුළුවන්. enable කරගත්තට පස්සේ code එකක් එනවා. මේ තියෙන්නේ code එක. අන්නේ code එක ගහලා මෙතෙන්ට click කරන්න ඕනි. පැහැදිලි නේද? එතකොට ඔයාලට ළමයි මේ විදිහට mobile app එක නිර්මාණය next කරන්න තියෙන්නේ ඊට පස්සේ. දැන් අපිට next වෙන්නේ නැහැ මෙතන මේ API එකක් ඇතුව. හරි YouTube API එක ගන්න. ඉතින් මේ ගන්න විදිහ මෙතන තියෙනවානේ. කරලා බලන්න. ඊට පස්සේ මෙතනින් ළමයි channel එකේ URL එක දෙන්න. මම URL එක දෙන්නම් මෙහෙම. ඊට පස්සේ ආගේ වීඩියෝ සරව මේවා ඔක්කොම ළමයි app එකක් through log මේ load වෙනවා. මගේ මේ නීල ICT කිව්වට එන්නේ නැහැ. මෙන්න මේ කෝඩ් එකෙන් යන්න රයිට් ඔ මේක වෙබ් ඇප් එකක් හරි ඊට පස්සේ ඇප් එකට නේම් එකක් දෙන්න නේම් එකක් දීලා next කරා ඔයාලට කැමති කස්ටම් icon එකක් දෙන්න පුළුවන් හරිද ළමයි ඒ කියන්නේ දැන් ඔයාගේ YouTube එකේ තියෙන image එකක් වුණත් කැමති එකක් මේ විදිහට මේකේ ඇප් එකට දැන් ෆෝන් එකේ වැහලා තියෙන ඉපැ ලස්සනට. right මෙහෙම දෙන්න පුළුවන් ආය next කරා. වැඩේ ඉවරයි create. හරි. sign up වෙන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ ආඩ APK එකක් වෙනම download වෙනවා ළමයි. APK එකක් download වෙනවා. නැත්තම් මේක කෙලින්ම අපිට play store එකට දාගන්න පුළුවන්. play store එකට කොහොමද ඇප් එකක් දාන්නේ කියලා YouTube එකේ බලන්න. හරි මේවා ඉතින් මේ සල්ලි ඉල්ලන ඒවා රෝ මේවා එනවා ඉතින් ඒවා ක්ලෝස් කරලා දාලා ඉන්නේ ඉතින් සල්ලි ගෙවන්න යන්න ඕනේ නැහෙනි හරි ඩවුන්ලෝඩ් ඔන් ඇප් කියලා මේ බලන්න ළමයි ඇප් එක තියෙනවා හරි 25 මොනාරද ඕනි හරි ඒක තමයි ඉතින් ඒවා ඒගොල්ලෝ ඕගොල්ලෝ බලාගන්න ඉතින් ඒවා ඒ විදිහින් මන් දන්නේ ඇප් එකක් හදන විදිහ කියලා දුන්නට පස්සේ මම මේක මේ සරලව YouTube maintain කරන app එකක් විතරනේ මම මේ කියලා දුන්නේ. හරි මම මේ බොරු ID එකක් දාලා මෙතන download APK එක කියලා. මේ download කරොත් මේ APK එක ළමයි ඔයාලට කෙලින්ම ඔන්න app එක download වෙනවා. ඊට පස්සේ ඔයාගේ photo එක දාපු photo එකේ නම app එකක් තියෙනවා. click කරපුවම YouTube වගේ ඔයාගේ channel එක විතරක් load වෙනවා. හරි. ඉතින් මේ විදිහට ඔයාලට මෙතන මේ Telegram members ලාගේ channels කොහොමද වැඩි කරන්නේ? අරවා මේවා මේ ගොඩක් විස්තර අරවා මේවා මේකේ තියෙනවා. හරි. මම ඉතින් මේක අයින් කරගන්න මගේ දැන් මේ හදලා හදලා ගොඩක් ඒවා තියෙනවා. ඔගොල්ලෝ YouTube කරන අය එහෙම බලන්න අනිත් අය මේ ඔයගලන්ට අදාළ කරන විදිහ ඇප් හදාගන්න. හරි එන්නේ හදිස්සියකට ඇප් එකක් හදාගන්න විදිහට තමයි ඔන්න ඔයාලට මේක එතකොට කියලා දීලා තියෙන්නේ. appsgeezer.com මේ නම වෙන ලියා ගන්න පොතේ appsgeezer. ඔය එකක් විතරයි හොඳේ ඔයගේ හදන්න පුළුවන් එකක් විතරයි. ඔයාලා තව දේවල් හොයලා බලන්න. නමුත් මම නම් කියන්නේ Android D Studio අරගෙන පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා. බෑ Facebook page එක දාන්න බෑනේ. Facebook page එකට එයාලා වෙනම අපිට දෙනවනේ. Facebook page එකට වෙනම නිසා මේකට Facebook page එක දාන්න බෑ. එයාලා මෙතන කියනවනේ create app වල YouTube විතරයි කියලා. ආ බෑ Facebook page පුළුවන් නේ මේ තියෙන. ආ page එක පුළුවන්. මං හිතුවේ නෑ පුළුවන් මේ ඇති කියලා. මෙතන Facebook page. එහෙනම් Facebook page එකටත් app එකක් හදන්න පුළුවන්. ඒක කලින් දැක්කනේ. ඒක URL එක විතරයි සර් ඉල්ලන්නේ. ඒක URL එක විතරයි. Sorry we have no preview. මොනම වෙයි ආතල් එකට හදලා හදලා දැන් මාව කොහෙලරි බ්ලොක් කරනවා මම. කො ආකාශ නැද්ද?
ප්‍රීවිව් එකක් පෙන්වන්නේ නැහැ නේ මේකේ කැයි වැඩි පොඩි ප්ලේ ස්ටෝර් එකට දාන්න සල්ලි ගන්නවා ඉතින් ඒකත් ඉතින් බලන්න ඉතින් මොනා හරි ක්‍රමයක් YouTube එකේ පෙන්වනවා සර් ඈ ඉතින් සල්ලි නැතුව සල්ලි නැතුව හරි ඇතුව හරි ඩොලර් 25ක් කිල්ලනවා කියන්නේ රුපියල් 5000ක් නේ 5000ක් ඔව් ප්ලේ ස්ටෝර් එකට දාන්න සල්ලි යනවා ඉතින් ප්ලේ ස්ටෝර් එක ජීවත් වෙන්නේ එහෙමනේ ඒ වුණාට සර් දැම්මට පස්සේ ඩවුන්ලෝඩ්ස් වැටෙනවා නේද පට්ට ගන්න. තාලි අපි කට්ටිය ඩවුන්ලෝඩ් කරත් මද? ඒ හැකර්ස්ලා එහෙම ඩවුන්ලෝඩ් කරගන්නවා. අර අපේ කෙනෙක් මේ බන ඇප් එකක් දාලා තවසට යනවා. ඔව් ඔව් ඒවෙන් බේර ගන්න ඕනේ ඉතින් හරියට. ඒ කියන්නේ තමයි ඉගෙන ගන්න කොටක් දේවල් තියෙන්නේ. නැත්නම් හැකර්ස්ලා API එක ඩවුන්ලෝඩ් කරලා උන් ඒක හදලා උන් දානවා. මේකත් මේ ඇඩ් බ්ලොක් කරලා රෝ මේවා මට මේක ගන්න වෙන්නේ මොකද්ද නේ නෑ මේක මට ඩවුන්ලෝඩ් කරගන්න බෑ API එක මේ මොනවාද ඇඩ් බ්ලොක් එක අයින් කරන්න ඕනේ කො ඊමේල් එකට ගිහිල්ලා තියෙන ළමයි API එක හරි මෙතන ඉද API එක ඩවුන්ලෝඩ් කරගන්න කවන්න නැහැ ඒ API එක යවන්නකෝ යාළුවන්ට ප්ලේ ස්ටෝර් පස්සේ දාමුකෝ නේද Google එකට සල්ලි හම්බ වෙන්නේ කොහමද අපි උන්ට දෙන්නේ ඩේටා නේ ඒකනේ කියන්නේ Google එකට සල්ලි හම්බෙන්නේ කොහමද කියලා අහන ඇයිද එන්නේ Google එකට සල්ලි හම්බෙන්නේ Google ad Google එකේ මිනිස්සු ඇඩ් දාන්නේ ඇයි දැන් මේ සර්ච් කරාම මොනව හරි මේ ඇඩ් මගේ නම් මේ නීලා සිටි වලට එන්නේ නැහැ දැන් නිකන් කොච්චර ඇඩ් දෙනවද එතන YouTube එකට යන ඇඩ් YouTube කියන්නේ Google ලගේ නේ සල්ලි හම්බෙන්නේ කොහොමද බුදු අම්මෝ මේ මොනවද මේ තියෙන්නේ ඊවන් මෝ මේ තියෙන සර්විසස් ටික උන්ගේ මේ මේ මුළු සර්විස් ටිකම දුවන්නේ Google ලගේ ළමයි මේ බලන්නකෝ Android OS එක සල්ලි දීලා ඒගොල්ලෝ ගන්න ඕනි කම්පැනික් වුණාම එතන Chrome එකේ ඉඳලා කන්ටැක්ට් මේ හැමදේම මේගොල්ලෝ අපින් දෙන්නේ අය සල්ලි දීලා ඔක්කොගෙම Pro ටික අපි සල්ලි දීලා ගන්න ඕනි අපි YouTube එකේ premium account එකක් සල්ලි දීලා ගත්තොත් Google Play Play Store එකට රුපියල් 3000 ගේ වගේ වැබ් දැම්මොත් ඒ චමත් ඒකේ ගැටලුව ඒ මේ ඇප් ගේස් එකේ අපිට ඇඩ් දාන්න බෑ උන් අපිට ට්‍රී ඇප් හදලා දීලා උන් ඇඩ් දා ගන්නවා ඒකේ ඒක තමයි ඔබ දෙන ගැටලුව ඉතින් ප්ලේ ස්ටෝර් එකෙන් කොච්චර සල්ලි හම්බ කරනවද Google ලා මේ පොඩ්ඩක් ලහිරු බලන්න කල්පනා කරලා මේ හැම එකකින්ම උන්ට සල්ලි හම්බෙන්නේ මේ තියෙන්නේ ඉතින් අපේ ඩේටා තමයි උන්ට වැදගත් අපේ ඩේටා ටික අරගෙන තමයි මේ රජ කරන්නේ මෙච්චර සල්ලි හම්බ කරන්නේ හරි. තව පොඩ්ඩකින් මම animation කියලා දෙන්නම් ඊට කලින් අපි මේ කොටස කරගෙන යන්න ඉස්සරහට. හරි. ඒ animation කියන්නේ Adobe Animator එකේ කරන්නේ සර්. නෑ නෑ. මම මේ link එක දැම්මේ නෑ මේ group එකට දාන්න නැතුව zoom එකට දැම්ම චනිත් ඒක දාලා group එකට. නෑ සර් ඉතින් contact මේ leave වුණාට පස්සේ බෑනේ සර් ඒක. ඉතින් leave වුණාට පස්සේ මම inbox එකට ගෙනවනවා. එකෝ එකෝ ඔයාගේ chat එකේ දාගන්න දෙපැ. එපා කියන ඒවා කරන්නේ. කසුම් විදහා කදලා ගන්න ඕනේ හොඳේ එහෙම නම් බෑ. අද මේ කවුද මේ ඉන්න කට්ටිය? අද 150ක් 145ක් විතර සහභාගී වෙලා. පැස්ස දවසේ. නම්මාක් කරේ නෑනේ. හරි අහගන්න අහගන්න දැන් මේ කියා දෙන්න යන කැලල තමයි දැන් අපි මෙහෙම වෙබ්සයිට් එකක .com කියලා සර්ච් කරන්න එහෙම අපි වෙබ්සයිට් එකක් දන්නේ නැහෙනේ දැන් ඔයාලත් මෙතන නීල් ICT කියලා මෙහෙම නිකන් හිතලා සර්ච් කරන්න පුළුවන් රයිට් මේ විදිහට නීල් ICT කියලා හිතලා සර්ච් කරා කියමුකෝ නීල් නෙවෙයි වැදනේ හරි දැන් ඒත් ළමයි අර නම මේ විදිහට එනවා වගේ අපි නිකන් හිතලා සර්ච් කරාට පස්සේ ළමයි අදාළ නමට තියෙන වෙබ්සයිට් එකක් මෙහෙම ලෝඩ් වෙනවා.
රයිට් අපිට දැන් ඔයගේ තව මොන හරි සයිට් එකක් අපි සර්ච් කරමුකෝ ඔයගේ නමක් අපි IPL කියලා සර්ච් කරමු හරි දැන් මේ විදිහට මෙන්න IPL කියන වෙබ්සයිට් එක එනවා ඒ ආවහම ඒ විතරක් නෙවෙයි ළමයි මේ visit ipl20.com for the official IPL 2020 වෙබ්සයිට් කියලා මෙහෙම පොඩි විස්තරයක් එනවා ඊට යටින් බලන්න මේ සෑම ලින්ක් එකක් එක්කම ඊට යටින් විස්තරයක් එනවා ළමයි මේ මේ හැම එකේම ඔයා දකිනව නේද පොඩි විස්තරයක් ඔක සිංහලෙන් දැම්මොත් සිංහලෙන් එන්නේ හොඳේ ඉංග්‍රීසියෙන් දැම්මොත් ඉංග්‍රීසියෙන් එන්නේ එතකොට අන්න ඒ විස්තරේ කොහොමද එන්නේ වෙබ්සයිට් එකේ දැන් කවුරු හරි ඔයාගේ කිව්වොත් එහෙම දැන් අපි මේක මෙහෙම මේ වෙබ්සයිට් එක ආවම මෙන්න මෙතන පේන විස්තර ටික එන්නේ කොහොමද හරි දැන් ඔයාලට පේනවා ඇති මගේ එහෙම එන්නේ නැහැ තාම මොකද තමයි ඒක දවසින් මාරු වෙන්නේ නැහැ හොඳේ නේ මොකද මගේ අර සයිට් එක පරණ සයිට් එකේ මම ඒක දාලා තිබුණ නැති නිසා ඒකේ තිබ්බ ඩිෆෝල්ට් විස්තරයක් තමයි මෙතෙන්ට අරන් තින්නේ යා හරි දැන් අපි බලමු කොහොමද මෙතෙන්ට මේ විස්තර එන්නේ කියලා ළමයි වෙබ්සයිට් එකක් ගත්තට පස්සේ මම ඔයාලට මේක දා කිව්වා මේ වෙබ්සයිට් එකේ ඉහළම කොටස හරිද මෙතන උඩම කොටස එතකොට මේ උඩම කොටසේ වෙබ්සයිට් එකේ ළමයි මෙන්න මෙතන අපි මේක මේකෙන් පේන්නේ නැති නිසා මම වෙබ්සයිට් එක ඕපන් කරගන්නම්කො ටිකක් පේන එකකින් හරි දැන් මේක ටිකක් අන්ලොක් කරාම පේනවා දැන් ළමයි ඔයාලා බලාගන්න මෙතන හෙඩ් ටැග් එක තියෙනවා ටයිටල් ටැග් එක තියෙනවා ඊට අමතරව මේ බලන්න අලුත් ටැග් එකක් තියෙනවා මෙටා කැරක්ටර් සෙට් UTF-8 කියලා. දැන් ඕක ඔතන නොදැම්මට කමක් නැහැ. නමුත් මේක සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට දාගන්න. මොකද දැන් තියෙන සර්වර්ස් ළමයි යුනිකෝඩ් අඳුරනවා. නමුත් මේක දාගන්න එක හොඳයි. ඔයාලා ළමයි මාතෘකාවක් දාගන්න Google domain SEO කියලා. Google domain SEO. ඒ කියන්නේ Google ලෝනිට නැහැ. Domain SEO. SEO කියන්නේ search engine optimizing engine එක. Search engine එක තුල optimize වෙන්නේ කොහොමද අපේ domain එක? Domain SEO එක. දැන් ඔයාලුණත් කැමති ඉන්නේ ඔයාලගේ නම හෝ මොනවා හෝ දෙයක් search කරාම ළමයි තමන්ගේ විස්තර උඩින් එන්න. ඒ වගේම website එක උඩට එන්න. ඒ ආවට පස්සේ ඊට අදාළ website එක යටින් විස්තර ටිකක් බලා ගන්න. දැන් ඔයා කැමතුණත් ළමයි අර දැන් ඔයාට වෙන company සම්බන්ධ වුණාම ඒගොල්ලන්ට ඕනේ මේ දේ කරගන්න. අර ඩොමේන් SEO කියලා ලියාගත්තාම ළමයි අපි ඒක කරන කෝඩ් වෙනම තියෙනවා. දැන් ඔයාලා web designing coding ඉගෙන ගත්තේ. meta character set මේ කියන්නේ ළමයි meta tag එකක් ඇතුලේ character set. ඒ කියන්නේ අපේ characters ටික අපි තියන් ඉන්න UTF 8 කියන්නේ ළමයි Unicode. Unicode font එක 8 U8 මේ දාලා තියෙන. ඒ කියන්නේ Unicode ඒකයි මම ඔයාලට කිව්වේ ළමයි මේක ඇතුලේ සිංහලෙන් type කරත් ඒක වැඩ කරනවා. මොකද සිංහල කියන්නේ unicate. එනම් මෙන්න මේක ලියා ගන්න ළමයි අපි හැම කරනකොට ඉස්සෙල්ලම දාන ටැග් එක තමයි ටයිටල් එක ඇතුලේ meta tag එක meta char shape character set කියන්නේ char shape සමාන UTF 8 කියලා. ඔන්න ඕක දාගන්න. දවස් කීයක් වගේ යනවද ඒක වැඩෙන්නේ? ටිකක් නෝ දැන් මං සයිට් එක දැන් අප්ලෝඩ් කළා වට කොච්චර දවසක්ද තාම නැහැනේ වෙනස් තුනේ. අයිතින් සර්වර්ස් ඒ සර්වර්ස් වල විස්තර ටික ළමයි ටික කාලයක් යනවා සති දෙකක් විතර යනවා. Google ල අරගන්නත් එපා. දාපු ගමන් අප්ඩේට් වෙන්නේ. අප්ඩේට් එහෙනම් මෙතසරේම කරන්න ඕන නැහැ සර්. සයිට් එකම මේ ආපහු එළියට අරන් ආපහු අප්ලෝඩ් කරන්න ඕන නේද? මාත්‍රිකාව domain SEO how to SEO domain කියලා ලියන්න නේද domain SEO කියලා ලියාගන්න නිකන් domain එකද අපි website එක හදලා ඉවරයි දැන් අපි ඒක server එකට දාන විදිය ගිය සතියේ කියලා දුන්නා අද කියලා දෙන්නේ ඒක server එකට දාන්න කලින් අපි කරන්න ඕනේ දේවල් ටික
හෙඩ් එක ඇතුලේ මම මේ තාම මේ ඩෙවල් සිද්ධ වෙන්නේ මේ ඔක්කොම හෙඩ් එක ඇතුලේ කරන්නේ ඔළුවටමයි ගහන්නේ මේවා බොඩි එකට වැඩක් නැහැ නේද මම මේවා මේ ඔක්කොම ඔළුවට දෙන්න ඕනේ හරි එතකොට ඔයාලා මේක ලියාගත්තනේ ඊගාවට එන්න මෙතන තියෙනවා ළමයි meta name एक नेम में कट आप ही देने व्यू पोर्ट किए लगा माय इगा वेकर मेटा नेम व्यू पोर्ट के लिए क्या नहीं द मेस साइट टेकला माय द वेना स्केल वाले दी पेन ने कोहो मत द उदाहरण एक विधि है द आप ही मेस साइट टेक में विधि है बैलू अटला माय में बालन ने वेब ब्राउज़र एक इन तो लो मगे मॉनिटर साइज़ से कट මේක ටැබ් එකකින් බැලුවොත් මේ බලන්න එතකොට මේක පොඩි වෙන්න ඕනේ නේද මේ සයිට් එක ළමයි ඒ ඊට අදාළව මේක නිර්මාණය වුණා එතකොට මේක ස්කේල් එක වෙනස් වෙනකොට ළමයි ෆොන්ට් එක මේකේ තියෙන දේවල් මේවට කුමක්ද මේ සිදුවේ යුත්තේ දැන් මේවා මෙහෙම මාරු වෙන්නේ බූස්ට්‍රැප් කියන ටෙක්නොලොජි එකෙන් හරිද මේ සයිට් එකට බූස්ට්‍රැප් දාලා තියෙන හින්දා තමයි මෙහෙම මේක මාරු වෙන්නේ එතකොට මම දැන් මේ කියා දෙන්න යන්නේ මේ කොටස නෙවෙයි මෙතනදී right මම මේ කියා දෙන්න යන්නේ දැන් මේක අපිට ඩිස්ප්ලේ වලදී පේනකොට දැන් මේ ස්ක්‍රීන් එක මීටර වඩා ලොකු වුණොත් රෙසලූෂන් වෙනස් වුණොත් අන්න view එක අපිට මේක දකින්න විදිහ ළමයි කන්ටෙන්ට් එකක් මම ඒකට දෙනවා ඒතරොට view port එකේ මේකේ දෙන්නේ width එක සමාන කරන්න අපිට height එක අවශ්‍ය නැහැ නේ width එක හැදෙනකොට height එක එනවනේ ඒ width එක හැම වෙලේම ගන්න device එකේ width එකට ඔයා tab එකකින් බැලුවත් phone එකකින් බැලුවත් දැන් phone එකක් ඔය බලන්නේ උස අතට computer එක බලන්නේ හරස් අතට දැන් මම ළමයි ඔයාලා දන්නවා එක එක ස්ක්‍රීන් වල එක එක සයිස්. එතකොට හැම වෙලාවකදීම මේකේ width එක device width එකට සමාන කරන්න. ඒ වගේම initial scale එක 1.0 තියන්න. ඒ කියන්නේ scale එක ලොකු කරන්න පොඩි කරන්න නැතුව 1.0 තියන්න. දැන් ඔයා මේක 2.0 කරොත් scale එක ළමයි තියෙන ප්‍රමාණයෙන් දෙකක් ලොකු වෙනවා. එහෙම එහෙම scale එක ලොකු පොඩි වෙනවා. හරි. ඕවා ඔයාලා පස්සේ ඉගෙන ගන්න පුළුවන් advanced විදිහට ඔබ මොනවද වෙන්නේ කියලා. දැනට ඔයාලා मेटा नेम කියන දැන් මේක උඩ කෝඩ් එක මෙටා චාසෙට් එක ඒක ඕකේ කිවරයි ඒක 8 වෙනි පාට් එක ඉවරයි මේ 9 වෙනි පාට් එක මෙටා නේම් view port contain මෙන්න මේ සම්පූර්ණ කෝඩ් එක ඔයාලගේ වෙබ් එකට ඇතුළත් කරගන්න හරි මේක ලියා ගන්න එහෙනම් පේනව නේද හැමෝටම මම ටිකක් ලොකුම කරා වුණා හොඳට පේන්න මෙටා නේම් view port contain සමානයි width සමානයි device width එහෙම කියලා සම්පූර්ණම කෝඩ් එක ඉවරයි කරගන්න මම මේ highlight කරලා තියෙනේ सर මේ වලට මේකේ නම් දාගෙන එන්න කියලා තියෙනවා හොදේ මේ ETSK 058 කවුද හිරකාරයෙක් ETSK 058 සිරකරු අනන්‍යතාවය තමයි ඇමරිකන් හිරකාරයෙක් ඔව් ඇමරිකන් ET කියන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි කරන හිරකාරයෙක් ET කියලා දාලා කොහොම නමක් තියෙන්නේ ලස්සනට දාන් එන්නකෝ තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක හරි කමන්නේ නැද්ද ඔව් සර් අනිවාර්යෙන්
මම කිව්වා පන්තියට එනකොටම තමන්ටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන ඒ බ්‍රෑන්ඩ් එක මේන්ටේන් කරන්න. ඒකම නැත්තම් තමන්ගේ නම බ්‍රෑන්ඩ් එකක් කරගන්න. වහිනවා කියලා ලිව් වෙන්න එපා වහින්න දෙන්න. ඔගොල්ලෝ ඉන්න. වැස්ස වහී ඉතින් අපි මොනවා කරන්නද? විරාජ් රන්දෙනිය විරාජ් සදකැලුම් විරාජ්ල ගොඩක් ඉන්නවා. ලියාගත්තා නේද? නෑ මාරු කරා. මාරු කරා. මේ ජායිත් එහෙම ඉන්නවා දැන් සද්දයක්වත් නෑ අපිත් එක්ක කතා කරන්නවත් නෑ තරහා වෙලාද බන්ද අකුණ ගහනවා නම් යා ගීසිට කවුද මේ අපේ ගීසිට ගීසිට කියන්නේ සින්දුමය සිතක් ඔය කියන්නේ මට ඔය නම් පුරුදු එකම නමින් හැමදාම ඉන්නවා නම් ඒ නමත් එක්ක මන් දන්නවා දැන් චනිත් ගේ නම් එදා ඉඳන් ආයෙත්ින් සිංහ මූණක්ද මන්ද තියෙනවා සිංහෙක් දාගෙන ඉන්නේ ඉතින් නේද ජනිත්. යකෝ යනවා කියලා ඔහොම යන්න එපා දැන් 90ක් විතර හිටියා දැන් 80යි ඉන්නේ. හරි ලියාගත්ත නේද? දැන් ළමයි ඔය කෝඩ් එකත් ඔය විදිහටම දාන්න වෙනස් කරන්න යන්න ඕනි නැහැ. ඊගාවට ඔන්න එනවා ඊගාව කෝඩ් එක මෙටා නේම් නේම් එක ඇතුලේ අපි දාන්න ඩිස්ක්‍රිප්ෂන් ඩිස්ක්‍රිප්ෂන් කියලා අපි තමයි කන්ටෙන්ට් එක මොකද්ද ඩිස්ක්‍රිප්ෂන් එක වෙන්න ඕනි දැන් මේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලා ලියන්න යන්න එපා ඔතේ දැන් පොතේ මම මේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එක විදිහට මෙන්න මෙච්චර දාලා තියෙනවා එතකොට ඔතනින් තමයි වෙබ් එකේදී අපිට බලන්න බල ඩිස්ක්‍රිප්ෂන් එක විතරක් ඔව් ඩිස්ක්‍රිප්ෂන් එක තමයි අර වෙබ්සයිට් එක යටින් ඔන්නෝම වැටෙන්නේ ටිකක් ඔක්කොම නෙවෙයි ඒක විතරක් බලන්න බලද ඒක විතරක් කියන්නේ ඒක විතරක් පෙන්නන්නේ නැහැ වෙබ්සයිට් එකේ ඇටින්නේ ඕ ඒක සම්පූර්ණ කෑල්ල වැටෙන්නේ නැහැ නේද ටයිප් කරලා තියෙන නෑ 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 සම්පූර්ණ කෑල්ල දාලා නැහැ ඒ කියන්නේ සම්පූර්ණම කෑල්ල වැටෙන්නේ නැහැ හරිද නමුත් ඒ සම්පූර්ණ විස්තරය දාලා තියෙනවා මම හරිද මොකද මම එහෙම කොපි පේස්ට් කරලා දැම්මි එතකොට මෙන්න මෙච්චර විතර වැටෙනවා එතකොට මෙන්න මේක තමයි ළමයි අතනින් වැටෙන්නේ එතකොට ඔයාලා ඔතන හොඳට මතක තියාගන්න ඔයාලා කාගේ හරි වෙබ්සයිට් එකක් හදනකොට ඔයාලගේ උනත් කමක් නැහැ ඩිස්ක්‍රිප්ෂන් එක විදිහට අදාළ කම්පැනි එක ගැන ළමයි අර පේන්න හොඳ වචන ටිකක් අනිත් එක මතක තියාගන්න මේ වචන Google එකෙන් කොපි කරලා ගත්තෝ හැම වෙන්න බෑ හොඳේ එතකොට ආයි මලාටවත් සයිට් එක උඩට එන්නේ නෑ ඇයි ඔයා හොර වැඩක් කරා කියලා Google එකට මලපනිනවා හරිද එහෙනම් මෙන්න මේක ඔයා දාගන්න මෙටා නේම් ලියාගන්න ඩිස්ක්‍රිප්ෂන් කන්ටෙන් කියලා ඔයා මේ ඇතුලේ මගේ තියෙන ටික ලියන්න නැතුව ඒක ඇතුලේ ලියාගන්න මේක ඇතුලේ තමයි විස්තරේ ලියන්නේ කියන එක මෙන්ෂන් කරගන්න එතකොට සේ ඉදුරු කෑම මොකද කරන්නේ මොකද්ද දැන් පෙන්නන්නේ ওই ටික විතරයිනේ ඉදුරු ටික ඉදුරු ටික බලාගන්න ඉදන්නේ පෙන්නනවා අපි දැන් ඔය අපේ වෙබ්සයිට් එක එහෙම Facebook එක එහෙම කොපි කරනකොට හරි අපිම වැටෙන ඩිස්ක්‍රිප්ෂන් එකට තමයි ওই ටික එන්නේ ආ එහෙම බැලුවොත් විතරයිනේ සදින් නැතුව දෙන්නේ නැහනේ අපි උනන් දැන් ගිහිල්ලා බලමු Facebook එකේ මට බලන්න බැරුණා මේ තාම එනවද කියලා link එක තාමින්නේ මේ විදිහට මේ අපි මේ create post කියලා website එක click කරාම මෙතෙන්ට photo එක ඇවිල්ලා site එකේ මේ යටින් වැටෙන information and communication technology කියලා නම් වැටෙන්නේ ළමයි මේක title එක මේ title එක තමයි ඒ වැටෙන්නේ ඊට අමතරව යටින් විස්තර වැටෙනවා ළමයි ඒ ටික තාම ඇවිල්ලා නැහැ يعني මේ description එකේ විස්තර තමයි මෙතන Facebook දැම්මහමත් එන්නේ හොඳේ දැන් අපිට ඕනනම් මේ link එක අයින් කරන්න පුළුවන් අර load වෙච්ච එක තියෙනවනේ දැන් අපිට ඕනින් මෙතනින් ඕනි දේක් type කරන්න පුළුවන් visit මේ විදිහට මේක ප්‍රිවියු එකක් තාම පෙන්වන්නෙත් නැහැ. ඒ කියන්නේ තාම සයිට් එක Google ඒ කියන්නේ SEO වෙලා නැහැ. දැම්ම විතරයිනේ අලුත් එක. හරි. එතකොට ඔයාලා මේකේ කන්ටෙන්ට් කියන කෑල්ල ඇතුලේ මේ විදිහට උද්දුත පාට ඇතුලේ සයිට් එකේ විස්තර දාන්න කියලා ලියාගන්න.
ඔව් animation කරන්න වෙලාව තියෙනවා. අට වෙනකන් හරි උගන්වනවා. මම දැන් තව දවසක් ඕගොල්ලන්ට දානවා කීකි ඉන්නේ මේ මොනාටද දන්නවද උගන්වන්න නෙවෙයි. ट्यूटोरियल किसी में ट्यूटोरियल हम अतिन आ रही है तो नहीं आई थी मामे दासो ड्रॉपशिपिंग उत्ती के ना गाना है तो मटकरण नहीं भाई ओगलंट कील दें नेतंग अने रुपया बीसी दाहक गाना कोस से कटा पटा सिर्फ एक याने से मतलब दोस ड्रॉपशिपिंग क्या मांग आऊँ याद है मेरे एक ने किया ने ओगलो बिटकॉइन्स क्या ना होएना ब्राउज़र यार डाउनलोड दे रहा है ये मैंने तो बोला थी काउ दापे लाहिरू फोटोशॉप पाल करना नेत हम फोटोशॉप कोर्स का काई दान दे आने हमने तो गलत किया ना बेलाबक काउ तब दावसा मोबाइल लेकर किंग कराने पुलवां देवल मोबाइल लेकर किंग इतनी कराने पुलवां गोड़ाक देवल वो करना ओनी में देख कराने पुलवां डे� ඕන් නෝලින් කරන්න බැරි කම නැහැ දැන් ඩ්‍රොප් ෂිපින් උනත් ෆෝන් එකකින් කරන්න පුළුවන් සර් ආෆ්ටර් වේ ටු ප්‍රීමියර් ප්‍රෝ කෝස් එකක් කරනවා මම කියන්නේ ෆෝන් එකේ ගුල්ල කම්පියුටරයක් ගන්න කියලා අපට සරි උෂාන් අහනවා ඩ්‍රොප් ෂිපින් කියන්නේ මොකක්ද කියලා දැන් ඩ්‍රොප් ෂිපින් එහෙම කියන්නේ ඒ කියන්නේ මං හිතුවා ඩ්‍රොප් ෂිපින් හැමෝම දන්නවා කියලා ඩ්‍රොප් ෂිපින් කියන්නේ මොනවද දන්නවද හරි මේක නම් ඩ්‍රොප් ෂිපින් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් හරිම නම හොඳේ ඔයා ගාව ලංකාවේ ව්‍යාපාරයක් තියෙනවා ළමයි බාණ්ඩ විකුණන මොනවා හරි බාණ්ඩ ඒ කියන්නේ ගැජමැටික් කරවා මේවා ඉලෙක්ට්‍රික් අයිටම් ඔය පොඩි පොඩි දේවල් මාල වලලු සෙන් පවුඩර් නේද ඒ වගේ පොඩි පොඩි දේවල් ඕනෑම දෙයක් සපත්තු කලිසම් රෙදි උණක් කමන්නේ දැන් ඔයා ළමයි ලංකාවේ ඒවා විකුණනවා ඒ කියන්නේ ඔන්ලයින් එක්ක ෂොප් එකකුත් තියෙනවා ෂොප් එකකුත් තියෙනවා ඊට අමතරව ඔයා ලංකාවේ ඔන්ලයින් උත් මේක ලෝකල් මාකට් එකට විකුණනවා ඉතින් දැන් එහෙම විකුණන ගමන් ඔයාට හිතෙනවා මට ලංකාවේ ක්‍රවුඩ් එකට අමතරව මට පිටරට ක්‍රවුඩ් එකටත් මේ බාණ්ඩ විකුණ ගන්න පුළුවන් නම් මට ලොකු දෙයක් කරගන්න පුළුවන් නේ. හැබැයි ළමයි ගැටලුව තියෙන්නේ පිටරට අය ඔයාව දන්නේ නෑනේ. නමුත් ලෝකේ මේ වෙනකොට නම්බර් 1 බාණ්ඩ විකුණන සයිට් එකනේ eBay. ඉතින් eBay සමාගම මෙහෙම කියනවා. eBay එක කියනවා හරි අපි ඔයාට දෙන්නම් අවස්ථාවක්. ඔයා ගාව මේ විදිහට ලංකාව තුල බාණ්ඩ විකුණන ඔයා ලංකාව ලෝකල් කස්ටමර් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඔයා ගාව තියෙන බාණ්ඩ අපේ වෙබ්සයිට් එක හරහා විකුණ ගන්න මේ ලෝකේ ඕනෑම පුද්ගලයෙක්ට ඔයාට තියෙන්නේ මේ බාණ්ඩය කුරිය කරන්න එතකට ඔයා ෂිපින් කරන්න ෂිපින් කරනවා ඒ කියන්නේ අපේ රටේ ලෝකල් බාණ්ඩයක් අපි වෙනත් රටකට ෂිප්මන්ට් ෂිප් කරනවා යවනවා නැවකින් හෝ ගුවන් යානාවකින් යවනවා ඒතර ඩ්‍රොප් කරනවා කියන්නේ එහෙම යන්න ඩ්‍රොප් කරනවා संबंधी දරාස් එකෙත් කරන්න පුළුවන් Amazon එකෙත් කරන්න පුළුවන් AliExpress එකෙත් කරන්න පුළුවන් මේක ඕනෑම වෙබ් අඩවියක මේ සේවය අපිට ලබා දීලා තියෙනවා ඕක තමයි මේගොල්ලන්ගේ හරිම දේ නමුත් ළමයි අද ඔය ඕක ව්‍යාජ විදිහට වෙනස් කරලා තියෙනවා විවිධ පුද්ගලයෝ විසින් ඒගොල්ලෝ මෙහෙමයි කරන්නේ දැන් ඒගොල්ලෝ බැලුවා මේක හොද මාකට් එකක් මේක හොද වැඩක් දැන් ළමයි ඇත්තටම මම ගාව කඩයක් නැහැ මං ගාව නිකන් ෆෝන් කවර විකුණන ඔය සෙන් පවුඩර් කරාබු විකුණන කිසිම කර්මාන්තයක් මං ගාව නැහැ මම මේ වෙනකොට ලංකාවේ උන්ට බඩුවක් විකුණනවා තියා මං ගාව සල්ලිත් නැහැ කඩයක් දාන්න මම ඔයේ වේලි වේලි දැන් මේ ආතක් පාතක් නැතුව ඉන්නවා ඔන්න අපේ කට්ටිය මෙහෙම කියනවා හරි උඹලට දැන් සල්ලි හම්බ කරන්න ඕනිද අන්න නියම ඔපචුනිටි එකක් තියෙනවා සල්ලි හම්බ කරන්න eBay වගේ සයිට් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ ඉන්න අය එතකොට ඇමරිකාවේ මිනිස්සු ඇමරිකාවේ සල්ලි හොයන්නේ ඩොලර් වලින් ඒගොල්ලන්ට රුපියල් අපිට රුපියල් ඒගොල්ලන්ට ඩොලර් එක
එතකොට ඒගොල්ලන්ට ඩොලර් එකක බඩුවක් ගන්නවා කියන්නේ ඒක උන්ට ඩොලර් එකක්. හැබැයි අපිට ඒක රුපියල් 200ක්. එතකොට ලෝකේ බාන්ඩ් අඩුවෙන්ම විකුණන්නේ චයිනා. චයිනා වල තියෙනවා ළමයි ඕගොල්ලන්ට ළමයි ඕනෑ තරම් බාන්ඩ් අඩු මුදලට. චයිනා කට්ටිය යූස් කරන වෙබ්සයිට් එකක් තමයි ළමයි AliExpress. Alibaba. Alibaba සමාගමෙන් නිර්මාණය කරපු Jack Ma විසින් නිර්මාණය කරපු එකක් තමයි AliExpress කියන්නේ. AliExpress එකේ තියෙනවා චයිනා මාකට් එකේ ළමයි විකුණන අඩු මුදලේ බාන්ඩ්. අපි කරන්නේ ළමයි එන්න ඒ බාන්ඩ් අරගෙන ඒ බාන්ඩ් වල පින්තූර ටිකයි විස්තර ටිකයි අරගෙන ඒ බාන්ඩේම අපි විකුණනඳ දානවා ළමයි eBay එකේ. මොකද දැන් අපි AliExpress එකෙන් ඩොලර් දෙකක් දීලා ගන්නවා කියලා හිතන්නකෝ මේ මොබයිල් ෆෝන් කවරයක්. මොබයිල් ෆෝන් කවරයක් ඩොලර් දෙකක් දීලා අරගෙන අරගන්නේ නැහැ හොඳේ. අපි කරන්නේ අරගන්න එකක් නෙවෙයි. ඒ සයිට් එකේ එහෙම තියෙන එකක් බලනවා. ඒතර ඒකේ තියෙන ඩොලර් දෙකට. ඔයා මොකද කරන්නේ? ඒ ඇඩ් එකම අරගෙන ළමයි eBay එකේ දානවා ඔයාගේ වගේ. ඒ කියන්නේ ඔයා ගාව මෙහෙම ෆෝන් කවරයක් තියෙනවා. හැබැයි ඩොලර් 10යි පුතේ. ඩොලර් 10කට තමයි ඔයා දාන්නේ දැන්. හරි. දැන් ඔන්න මොකද්ද උනේ? AliExpress සයිට් එකේ තිබිච්ච ඇඩ් එකක් ඔයා eBay එකේ දැම්මා. ඒ කියන්නේ චයිනා වල තියෙන බාණ්ඩයක් ඔයා eBay එකේ දැම්මා. ඔයා ගාව තියෙන විදිහට. හරිද? ඇත්තටම ඔයා ගාව බාණ්ඩේ නැහෙනේ. ඔයා මොකද කරේ? ඔයා කරේ පරිගණකයේ භාවිතා කරමින් ළමයි. වෙන වෙබ් අඩවියක විකුණන්න දාපු එකක් තව එක දැම්මා. ඒක නිකන් ඔයාලා ළමයි ටවුන් එකේ ඉඳලා පොල් ගෙඩියක් අරගෙන ඇවිල්ලා ගමේ කඩේ විකුණනවා. හැබැයි ඉතින් එතනදි දැන් වෙන්නේ බාණ්ඩය සල්ලි දීලා ගේන්න එපා. ඒ වගේ වැඩක්. හරි. දැන් ඔහොම ඇඩ් එක දැම්මහම දැන් මොකද කරන්නේ ළමයි? ඔන්න ඕක ඇමරිකාවේ එකෙක් හරි මොකෙක් හරි එකෙක් දැකලා ඕක ඕඩ කරනවා. හරි. මට දෙන්න ඩොලර් 10ට මේ ෆෝන් කවර් එක. දැන් ඔයා ගාව ෆෝන් කවර් එකක් නැහෙනේ. දැන් ඒ වුණාට අරුව වර්ග ඕඩ කරන්නේ ළමයි. ඌගේ විස්තර ටික දාලානි. ඌගේ විස්තර ටික දාලා ඔයාගේ PayPal එකට සල්ලිත් ගෙවන ඩොලර් 10ක්. ඔයා මොකද කරන්නේ? ඔයා අනේ අර ලින්ක් එක දැන් ඔයා තියාගෙන ඉන්නේ. ඔයා මොකද කරන්නේ? ඔයා ඒ ඇඩ්‍රස් එක දාලා එයාගේ විස්තර ටික දාලා ඒ පුද්ගලයා වගේ AliExpress එකෙන් ආයි ඕඩර් කරනවා. දැන් ඕඩර් කරන්නේ ඩොලර් 2කට. අරූගේ ඇඩ්‍රස් එක නේ ඔයා දාන්නේ. ඉතින් ඇමරිකාවේ කෙක් කියලා. ඔයා ඉතින් ටයිප් කරන්නේ එතන AliExpress එකේ ඇමරිකාවේ කාගේ ඇඩ්‍රස් එකනේ. දැන් මොකද කරන්නේ AliExpress එක අනේ ඔයාගෙන් ඩොලර් 2ක් අරගෙන අර ෆෝන් කවර් එක ඇමරිකාවේ අරූගේ ඇඩ්‍රස් එකට යවනවා. ඌ දන්නවද ඕක AliExpress එකෙන් ආවි කියලා? නෑ, ඌ හිතන්නේ ඕක ඔයා එව්වා කියලා. දැන් මොකද වුනේ? එයාට බාණ්ඩය ගියා. දැන් ඔයා ගාව කීයක් ඉතුරු වුණාද? ඩොලර් 8ක් ඔයාට ලාභ ලැබෙනවා. එහෙනම් රුපියල් sorry ඩොලර් 2යි වැඩේට ගියේ ඩොලර් 8ක් ඔයාට ලාභයි. ඔය විදිහට ළමයි ඔය වැඩේ ලස්සනට ඔයා හරියට දිගින් දිගට කරගෙන ගියොත් ඔයාට ලොකු මුදලක් හොයන්න පුළුවන්. හරි, ඔය සීල්නක මටත් කිව්වා සර් ඌ ඇහුවා කරමුද කියලා. ඉතින් මම ඕක දන්නේ නැති හින්දා බෑ කිව්වා. හරි, ඉන්න ඉන්න දැන් ඔය මම කිව්වේ දේ හරියට සරලව ඔයගොල්ලන්ට තේරුණා නේද? හරිද? දැන් ඔය මං කිව්ව කාරණාව ඔයගොල්ලන්ට දැන් හරි ලස්සනට තේරෙන්න ඇති. අම්මෝ නියමයි නේ මේක හරි ලේසි නේ. එහෙනම් කරමුද කියලා. ළමයි මේක කරන එක ලේසි නෑ. ඕගොල්ලෝ හිතන තරම් ලවයි eBay එක ලෑස්ති නෑ. එහෙම උන්ට ඉඩ දෙන්න eBay එකේ. මේ අපිට යකෝ මේ එක එක සයිට් වල ලින්ක් කොපි කරන උන් අපිට එපා. එහෙනම් මේක අපිටත් කරගන්න පුළුවන් නේ වැඩට 3-4 දිනෙත් දාලා. නැද්ද ළමයි? eBay එක හිනම් ළමයි මේ වැඩට 3-4 දිනෙත් දාගෙන කියයි මේ ඔබලා AliExpress එකේ තියෙන බඩු ටික අපේ eBay සයිට් එකේ විකුණපන්. කොපි කර කර. ආයි මොකටද මේ කොහෙවත් ඉන්නුන් දාගන්නේ අපි? එතකොට ළමයි මේක මේ අපේ උන් හොරටනේ කරගන්නේ. එහෙනම් ළමයි ඕක අහු වෙනවා. අපේ අය eBay එකේ ඩොග් ෂිපින් වලට eBay account හදලා දවසින් බෑන් වෙලා තියෙන්නේ. ඇයි ඒ? ඒගොල්ලෝ මේ ප්‍රයිවසි පොලිසි කියවලා නැහැ. සල්ලි වලට පෙරේත කමේ ළමයි හරි ඉක්මනට ගිහිල්ලා මේක කරන්න යනවා. මේක ළමයි කරන කලාවක් තියෙනවා. මේක මේ කෝස් දාලා කොහොම ඉගෙනුවත් ඒ කලාව ඒ කම්පියුටර්ස් අරවා මේ වෙයි දැනුම ඇගේ තියෙන කාට මේකෙන් ගොඩ යන්න පුළුවන්. එනිසා මේකට අහු වෙන්න එපා හැමෝම මේක පාට ළමයි. මට කී දෙනෙක් කිව්වද කරන්න මේ අපේ නංගි මේ ලෑස්ති වෙලා කෝස් එකක් කරගන්න දගලා මේ හොරෙන් මං ගාන හුවා 20000ක් කියලා ඊට පස්සේ තමයි මට මේ මලපැල මං කිය පොඩක් ඉන්න මම මේක ස්ටඩි කරන්න. දැන් මම මේක මේ දවස් ටික කියලා මම ස්ටඩි කරනවා. මට කරන්න නෙවෙයි. මට ඕක කරගෙන ඉන්න බෑ. මොකද eBay එකේ අයිටම් එකක් දාන්නකොට ළමයි ඒ අයිටම් එක ගැන ඩිස්ක්‍රිප්ෂන්ස් තියෙනවා පුරවන්න. ඒක පුරවන්න ඒ විස්තර ටික අයිටම් එකක එක විස්තර ටිකක් පුරවන්න පැයක් විතර යනවා. මොකද ළමයි එහෙම මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ එහෙම දාලා මේව කරන්න බෑ. එතකොට AliExpress එකේ ටැග් එක අපිට අහු වෙනවා. AliExpress එකේ නමම eBay එකේ කොපි කරන්න බෑ. ওই අයිටම් එක ඔයා දන්නේ නැතුනාට තව කී දෙනෙක් ওই විදියට කොපි කරලාද eBay එකේ? ওই නමින් බාණ්ඩ කොච්චර එනවද? එතකොට ඔයා විකුණන්න හදන බාණ්ඩේ ලිස්ට් එකේ උඩට ආවෙ නැත්තම්.
මේක ළමයි එහෙම ලේසි පාසු දෙයක් නෙමෙයි. දැන් ඔයාට මේක ලොකුවට කරන්න ඕන ළමයි ඔයාට චයිනා වලින් ළමයි වෙනම ඔයාටම කියලා ළමයි ස්ටොක් එකක් හදා ගන්න පුළුවන්. ඒක ප්‍රොසෙස් ගොඩක් තියෙනවා. නමුත් මේක ICT නෙවෙයිනේ ළමයි මේ. මම ඒකයි කියන්නේ මේක මේ අපේ පාඩම නෙවෙයිනේ මම ඔයාලා අහපු නිසා කිව්වේ. මොකද මේ දවස්වල ගොඩක් අය මේකට අහුවෙනවා. නමුත් මේක හරියට කරන්න ඕනි ක්‍රමවේදයක් තියෙනවා. මේක හරියට කොහොමද කරන්න කියන එක. ඉතින් මමත් තාම ඉගෙන ගන්න නිසා මොකද මම මේක දන්නවා දැනගත්තට ළමයි මේක මේ චුඩු චුඩු තැන් තියෙනවා. මොකද PayPal එක හරියට හදන්න ඕනි. අපිට සල්ලි එන්නේ PayPal එකට. ඊට පස්සේ සල්ලි අපේ අතර ගන්න පුළුවන් වෙන්න ඕනි. මොකද පොඩ්ඩක් නම් ළමයි account එක බෑන්ඩ් වෙනවා. account එක බෑන්ඩ් වෙන්නේ අපි අර tricks පාවිච්චි කරන්නේ නැති නිසා. මොකද ඔයා මේ අද eBay එකක් හදලා අද seller කෙනෙක් වෙන්න බෑ ළමයි ඔයාට. මගේ eBay එක මං හදලා තියෙන්නේ 2012. එතකොට අද 2021. එතකොට මගේ eBay එක පරණයි. මම eBay එකෙන් ගත්ත බඩවල list තියෙනවා. එතකොට eBay එක දන්නව මං කවුද කියලා. ඔයා මේ එකපාරට eBay එකක් හදාගත්ත ගමන් ළමයි eBay එකෙන් බඩුවක්වත් ජීවිතේට ඕඩ කරන්නේ නැතු. ඔයා කොහොමද අනේ eBay එකේ business කෙනෙක් මේ මන් කෙනෙක් වෙන්නේ seller කෙනෙක් වෙන්නේ. ඔයාව eBay එක block කරනවා. හරිද? මෙහෙමයි ඔව් දැන් ඕනි නම් eBay එකක් හදන්න බබා වගේ නිකන් නුදන්න කමට හදන්න හදලා ළමයි ඔය ප්‍රඩි ප්‍රොඩක්ට් එකක් ඕඩර් කරන්න පොඩි ප්‍රොඩක්ට් එකක් ඔය ඩොලර් එකක විතර වගේ ෆෝන් කවර් එකක් එහෙම ඕඩර් කරන්න ආව නාව කමන්නේ එහෙම ඕඩර් කරන්න ඕඩර් කරලා ආවෙ නැතුනහම ආ මැසේජ් එකක් දාන්න කො මගේ අයිටම් එක ආවෙ නෑනේ එහෙමද ආවොත් හොදයි ආවොත් අවුලක් නෑ අනේ දෙයනේ කියලා ආයෙ තව පොඩි අයිටම් එකක් ගෙන්න ඔයා ඔයාගේ account එක පරණ කරගන්න ළමයි මාසයක් දෙකක් එහෙම කරගන්නකො මාසයක් දෙකක් eBay එකේ හැමෝම පරිස්සමෙන් හරිද account එකක් හදලා account එක පරණ කරගන්නකෝ හරි තව පොඩි trick එකක් කියලා දෙන්නම් හැමෝටම eBay account එකක් හදන්න කලින් කවුරුවත් කියලා දීපු නැති. ඔන්න කවුද අපේ විදුර නේද? විදුර drop shipping කරනවා කෝවනේ. නෑ. එන විදුර නෙමෙයි කවුද කිව්වේ මේ අපිට කරනවා කිව්වේ? හිරුෂා. ඇයිස අපේ හිරුෂා කරන්නේ ගම්පා? ආ එයා තමයි එයා තමයි. හරි එයාටත් මේක කියලා දීලා නැතුව ඇති. ඔන්න ඔන්නද ඒ හැමෝටම පොඩි ට්‍රික් එකක්. eBay account එකක් හදන්න කලින් ඔයාලා මෙන්න මේ link එකට යන්න ඕනි. හරි. woyer.net woyer. ප්‍රියාගල හර්ෂ කැමරාවත් ඔන් කරගෙන මම ඕක් කරා. හරි. ළමයි මේ site එකට ගිහ ගමන් woyer.net. මම දානවා මේක group එකට නැත්නම් තනිත් දානවා මට කලින්. right. මේ ලින්ක් එකට ගියන්න WHOER ගිහම ළමයි මේ බලන්න DNS not available proxy එකක් නෑ anonymous නෑ blacklist no කියලා වැටෙනවා ළමයි මෙතන ගොඩක් වෙලාවට blacklist එක yes කියලා වැටෙනවා රතු පාටින් පැහැදිලිද? ඒතර ඔයාට මේ මේ IP එකත් එක්ක තමයි මේ විස්තර ටික එන්නේ. ඔතන හරි ඔව් කුණුහරුප ඇත්තින්නේ ඔය හරි අපි අපි දන්නේ නැහැ නේද හුලන්නේ නැහැ යන් කිව්වට එතකොට මෙතන ළමයි බ්ලැක්ලිස්ට් එක yes කියලා තිබුණොත් ඔයා eBay එකක් හදන්න පුළුවන් හොදේ හදන්න බැරි නෑ අපේ අය එහෙම හදලා තමයි කිලෝ ගන්නෙ තේරුණාද මොකද මෙතන රතු පාටින් තිබුණොත් ඔයාගේ රවුටර් එක ළමයි වැඩිය ඕෆ් කරන්න නැතුව එක දිගටම වැඩ කරොත් මෙතන ළමයි රතු පාට වැටෙනවා ඔයාගේ IP එක බ්ලැක්ලිස්ට් වෙනවා එහෙම බ්ලැක්ලිස්ට් වෙලා තියෙද්දි eBay එකක් හදන්න එපා එතකොට eBay ලා හිතන්නේ මේ ඔයා drop shipping කරන්න මෙන එකේ ඔයා මේ VPN දාලා අරව මේව දාලා બ્લોක් කරපු IP එකකින් එන්නේ කියලා ඔයා ඔයාව બ્લોක් වෙනවා. සෙල් account එකක් හදන්න දෙන්නේ නැහැ ඔයාට. පැහැදිලිද? ඕවා ගොඩක් අය දන්නේ නැහැ ළමයි. දන්නේ නැති හින්දා තමයි කෙලෝ ගන්න. ඒ නිසා ඔයා ඉස්සෙල්ලාම බලා ගන්න ඔයාගේ මෙතන ළමයි IP එක සිකුවද කියලා. blacklist. හරිද? blacklist එක නෝ නම් ඕකේ. බැරි වෙලා හරි මෙතන yes කියලා රතු පාට තිබුණොත් ළමයි මොකද දැනද කරන්න ඕනි? router එක restart කරන්න. ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක රීස්ටාර්ට් කරා. ඊට පස්සේ ආයෙ හැවිල බලන්න මෙතන කොළපාට වෙලා තියෙයි. ආ ඊට පස්සේ ඔයාට ගිහිල්ලා පුළුවා eBay එකක් හදාගන්න. right පැහැදිලිනේ. එහෙනම් ඔන්න drop shipping ජවනිකාවත් අද ඉවර කරා. දැන් මම අද ඔයාලගෙන් ඔයාලට ඒකයි කිව්වේ අද ඔයාලා හෙව්වා මගෙන් මේ. අද මොනවද උගන්වන්නේ කියලා. මම group එකේ කිව්වා අද උගන්වන්නේ අද discussions කතා කරනවා කියලා. දැන් එහෙනම් අද කතා කරලා ගොඩක් දැනුම හම්බ වුණානේ නේද? දැන් අපි කතා කරන දේවල් පැහැදිලිනේ. දැන් අපි කතා කරනවා කියලත් කරන්න ඉගෙන ගන්න එක. ओ
ඔව් මට මේ වෙලාවල් නෑ යන්නේ ඒකනේ දැන් අද උදේ පන්ති දැන් ඔයාලගේ පන්තිය දැන් මේ පන්ති උන්හන් ආයෝ ස්ටඩි කරන කම්මැලි යන්නේ මං කාර දෙල්මයක් බලලා නිදා ගන්නවා මම ඉන්න පොඩ්ඩක් අනේ වෙලාවම කියන්නේ කොරෝන මේ කියන්නේ තව ටිකක් ගෙදර ඉන්න පුළුවන් නම් හොඳයි මේ මම පන්ති පටන් ගත්තොත් හොඳයි ඉතින් පන්ති පටන් ගත්තොත් ඉතින් අපිට කාලබීල එහෙම ඉන්න පුළුවන් සතුටින් ඒ උනාට ළමයි මට නම් සල්ලි වලට බලලා ගත්ත අධ්‍යාපනය කියන්නේ මං ඉගෙන ගන්න එක මොන හරි දෙයක් මං ඔයාලට කිව්වේ ළමයි මම මේ ලෝභ නැතුව ඔයගලන්ට මේවා හරි සතුටින් කියලා දෙන්න මම ඒ කියන්නේ මේ හරි ඉතින් මං කියලා දෙන්න මොකද මේ ස්ටඩිස් කියන්නේ ඇත්තටම මේට වෙලාවක් ඕනි ළමයි දැන් මේ දවස් ටිකේම මම ඩ්‍රොප් ෂිපින් ඉගෙන ගත්තා ඉතින් මොකද දැන් ඔක මං මෙහෙමයි දැන් දැන් ඔය ඩ්‍රොප් ෂිපින් ගැන කියලා දෙන්න IT දන්නේ නැති උන්නේ දැන් නවුරාන් හොදට කරනවා වැඩේ දැන් නවුරාන් උනත් ළමයි මේ IT උගන්නපු මිනිස්සෙක් නෙවෙයිනේ නැත්නම් නවුරාන් වැඩේ ලස්සනට කරනවා රුපියල් 2000 නවුරාන්ගේ වීඩියෝ සෙට් එක ඉතින් ඒත් මම මේක මේ ඉගෙන ගන්න යන්නේ ඕගොල්ලන්ගෙන් මේ සල්ලි ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ මගේ උන් ටිකටවත් හරි විදිහට කියලා දීලා ගොඩ දාලා දෙන්න නැත්තම් මේ මටත් පුළුවන් ඩොක් ෂිපින් පාඨමාලාවක් කියලා මේක ලොකුවට දාගන්න නෑ එහෙම ඕනේ නෑ මේ ඔයාලා වගේ මගෙන් ඉගෙන ගන්න සෙට් එකක් ඉන්නවනේ ඔයාලට ගියක් හරි හොයා ගන්න XAM එක කරන අතරතුර සල්ලි කීයක් කරවා වගේ මොකද මම දන්නවා ඔබලටත් මට වගේ හීන තියෙනවා ඔබලටත් ලොකු ආශාවල් තියෙනවා ඒවට දෙමාපියෝ ගාව සල්ලි නෑ නේ අපි මහන්සිලා අපි සල්ලි හොයා ගමු ඉතින් මට පුළුවන් නම් ඒක කරලා දීලා ඔබලා අතල් එකේ ඉන්නව නම් චූන් එකේ මට ඒ ඇති මට සරිස මේ බලන්න අපි මෙහෙමයි අර එමයි මෙන්න මගේ ලැප් එක මෙන්න මගේ ෆෝන් එක මෙන්න මගේ වාහනේ කියලා හායි ඒක ඇත්ත කුංචල අපි ඉඳාපු එනිවේ කවුරු හරි ඉතින් මම මට පුළුවන් දේ තමයි මට අර ඕගොල්ලන්ව අඩු අයසින් තැනකට ගේන්න ඕනේ ඔගොල්ලන්ව සමාජයේ කොහෙදී හරි අර උබල කොහොමද බම් මේවා දන්නේ කියලා අහුවාම එතනදී හරි කටහිරලා උචාරයෙන් ඕගොල්ලෝ ඒකට උත්තරේ දුන්නා නම් ඒ ඇති නැතුව මේ නාකි වෙලාය මේවා ඉගෙනගෙන වැඩක් නැහැ නේ ළමයි අපි දැන් මේ මම ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ නාකි වෙලා මොකද අපේ කාලේ මේ ටෙක්නොලොජි තිබුණේ නැහැ අපේ කාලේ ඉන්න ගුරුුරු මේවා දැනන් හිටියේ නැහැ ඒ නිසා ඒගොල්ලෝ මේවා දන්නෙත් නැහැ අපි ඒගොල්ලන්ගෙන් ඒවා අහුවෙත් නැහැ හැබැයි අද ඕගොල්ලන්ට ඒ වයසේදී මේ ටික මම දෙනවා ඕගොල්ලන්ට ඒතර ඕගොල්ලෝ මගේ වයසට එනකොට හිතන්නකෝ තව අවුරුදු කීයක් ඔයාලට තියෙනවද අවුරුදු 25ක් වෙනකොට ඕගොල්ලෝ මේ ලෝකේ භාගයට භාගයක් ළමයි දැනගෙන නෙන්නේ හැබැයි හරියට දන්නේ නැහැ. මොකද අපිට හරියට දැනගන්න පුළුවන් එක දෙයයි. නේ අපිට ළමයි Photoshop, Illustrator, Dreamweaver, XD අරවා මේවා ඔක්කොම තියෙනවා. නමුත් ඕකෙන් ඉස්සරහට යන්න පුළුවන් අපිට එක කිනුයි. නේද? දැන් After Effects වේවා, Premiere වේවා, එහෙම හැම එකක්ම අපිට කරන්න. හැබැයි අපි හැම දෙයක් ගැනම පොඩ පොඩ දන්නවා. එහෙම අවුලක් නැහැ. අපි පස්සේ ඉස්සරහට යන්න පුළුවන් දේවල් වලින්. හරි මොනවාද මේක දැන් මේ යන්නේ නෑ නෑ මම IP address එකෙන් නේද router එකේ blacklist නෑ ආව access නැත්නම් හොඳයි. බැක්ලිස් නා රීස්ටාර්ට් කරගන්න හරි 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 අපි දැන් යන් ආයෙ නැවත පාඩමට Adobe Premiere Pro ගන්නෙ කොහොමද PC එක? ඉතින් ඒකත් අර විදිහටම තමයි ගන්න Adobe Premiere Pro. ඔකේ ඇත්ත මේ දෙන Adobe Premiere Pro 2019 2021 වැඩ කරන්න අමාරුයි මගේ. ඒකත් අර විදිහටම Adobe Premiere Pro කියලා. මැෂින් එකේ අමාරුද සර් නැත්තම්? 37 සර්ච් කරන්න. බෑ වැඩ කරන්න අමාරුයි ඉස්ටා. සකේ කොහොමද ප්‍රොසෙසර් එකේම ඒක තියෙන්නේ? මගේ ඉතින් තියෙන්නේ තියෙන්න ඕනේ හොඳම ටික තියෙනවා i5 10 gen 16 GB 4 GB VGA ඒත් තිර වෙන්නේ නේද ඒත් තිර වෙනවා ඉතින් ලැප් එකක් නේ මැෂින් එකම ඕනේ මේ සිද්ධ කරන්න මම මේ අලුත් මේක නිකන් රොග් එකක් 2021 මාත් රොග් එකක් ගත්තා හරිද රොග් ගත්තත් චෙච්චර තමයි තියෙන්නේ වට මේ අපේ මේ මොබයිල් ප්‍රොසෙසර් හරියන්නේ නැහැ මේ වට මේ හොඳ ප්‍රොසෙස් ගාලා හොඳ PC එකක් හදාගන්න ඕනේ සූම් එක දුවනවා සූම් එක තමයි වෙරි හයි යන්නේ WhatsApp දුවනවා DTS යනවා අර ඔංගෙන් දැන් Dreamweaver නම් මේ පහළටම ගිහිල්ලා සන්දර්භ සුවිචය කියන එකේ මාරු කරලා Dreamweaver Dreamweaver වෙන්නවත් නැහැ ඉතින් ප්‍රොසෙසරේ මදි තමයි මේ
මොකද මේ ප්‍රොසෙසර් එකට වෙලා තියෙන්නේ තඩියට ඇවිල්ලා කවුද හරි සොෆ්ට්වෙයාර් එක යටට ඇදලා ආ දැන් ගන්න හරි මේ ප්‍රොසෙසර් එකත් යන්නේ මේ කොහොම තමයි තියෙන ළමයි මොනවද කරන්නද දැන් මේ අලුත්ම මැෂින්ස් දැන් අපි මේ ප්‍රීමියර් එකම ඉගෙන ගත්තේ ෆිබ්ජන් එකේ ඉතින් නෝරසෝ ඉතින් අපිට අලුත් මොෂන් නේම් පාවිච්චි කරන්න බෑනේ ඔව් ඒ අලුත් version වලට එනකොට කම්පියුටරේ අලුත් වෙන්න ඕනේ පරණ version වලට පරණ කම්පියුටර ටික හොදයි Adobe Premiere Pro ගන්න කොහොමද PC 2017 දා ගන්න ඕනේ අර මං කිව්ව විදිහට ගන්න එක හරිනේද උෂාන්ට තේරු නැත්තම් කියන්නේ මගේ Photoshop open වෙන්නේ exe විදිහට ඒක හදාගන්නේ කොහොමද එහෙම වුණාට අවුලක් නැන්නේ නෑ නෑ අවුලක් නෑ සරි නම් දවසක් දාලා කරන එකට අග්ගාල පටන් ගන්න විම දවසක් දාලා කරන එක ආ වෙනම දවසක් දාලා කරන එක මං කරන්න ඕගොල්ලොත් එක දවසක් දාගෙන මට ඒක කියන්න ඕනේ ළමයි දැන් ඕගලන්ට මේ වෙනම දවසක් මම දා ගන්නවා ළමයි මේ පාඩමට අමතරව අපි විෂය කරුණු කතා කරනවා සහ එදාට මේ පාඩමේ পেපර් ක්ලාස් එකක් ඒ කියන්නේ MCQ සාකච්ඡා කරනවා ඕගලන්ට දීපු পেපර් බුක්ස් ටික සාකච්ඡා කරනවා මොකද දැනට අපි උගන්නපු ටික නැවත නැවත පොලිෂ් කර ගන්න ඕනි ළමයි අපි ඒ ටික ආයෙ මතක් කර ගන්න ඕනි උගන්නගෙනම ගිහින් හරියන්නේ නැහැ ඒ නිසා විශේෂ දවසක් ආයි දා ගන්නවා ඔයාලත් එක්ක හැමෝමත් එක්ක කෝ දැන් කට්ටි ඉන්නවනේ ඔක්කොමලා හොඳ රහ ගන්න එක මම දවස දාන්න අපි මේ ඉගෙන ගත්ත දැනුම තව ටිකක් පොලිෂ් කර ගන්න ඒක IT ඕනිම දෙයක් අපි A level papers කතා කරමු MCQ එකේ සාකච්ඡා කරමු මේ වගේ පිට විස්තර කරුණු සාකච්ඡා කරමු ඕගලන්ට තියෙන අපි ගොඩක් ප්‍රශ්න සාකච්ඡා කරගෙන අපි ළමයි මේ පන්තියේ ඉස්සරහට යමු right ඉතින් මොන දේ කරත් ළමයි ඉතින් ඉඩ තියෙන්නේ තව පොඩ්ඩයි කියලා දැන් පැහැදිලි ඉන්නේ අදත් ළමයි 90 ගණක් හිටියා මොකද ළමයි වැඩි වුණා කියලා මගේ zoom account එක ලොකු කරන්න බෑ මගේ zoom එකට දාන්න පුළුවන් 100යි ඉතින් ඒ නිසා ඔය කොච්චර කරත් මොච්චර කියා දුන්නත් අච්චර කරත් මෙච්චර කරත් වාසනාවන්ත ඒසිය දිනාට විතරයි ඉස්සරහටත් ඔය ටික ලැබෙන්නේ ඒක මතක තියාගන්න කියන්නේ ඕගොල්ලෝ කොමල උන්න chance තියෙනවා හරි අකුණු ගහනකොට USB device unplug වෙලා plug in වෙන්නේ ආ එහෙම වෙනවා ඔය USB එකක් plug කරලා unplug කරනකොට ළමයි ස්ථිතික විදුලි ඒ කියන්නේ ඔකට හැදෙනවා ළමයි මේ ස්ථිතික විදුලියක් ඒ කියන්නේ විදුලි බුබ අපි එකට කියනවා විදුලි පුලුගුවක් පුලුගුවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද ප්ලාස්ක් එකක්ද මොකක්ද මම මතකනේ ඔයාලා USB එකක් ළමයි ප්ලග් කරනකොට ඒ යකඩ දෙක ඇතිල් වෙද්දි එතන හැදේ වෙනවා ළමයි විදුලි පුලුගුවක් ඉතින් අන්න හරි ස්පාර්ක් එකක් හරිද ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එකක් ඇති වෙනවා ඉතින් ඒ ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එක ඇති වුණාට පස්සේ ඒක හැටි ළමයි ඒක කොහොමත් වෙනවා ප්ලග් ඇන් ප්ලේ වලදී වෙනවා ඉතින් ඒ සමහර අයගේ කම්පියුටර්ස් වල ඇතුලේ USB port එක ඔය පරණ වෙලා ඔය දිලීර හැදිලා මදර් බෝඩ් එක ඒ ළමයි මේ මේ ඕකේ අපේ යනවනේ පාරවල් ඒ පාරවල් එකට මෙයා වුණාම සමහර කම්පියුටර්ස් වල තියෙනවා ළමයි ප්ලග් එක පින් එක ප්ලග් කරනකොට ළමයි කම්පියුටරේ ඩිස්ප්ලේ එක ගැස් වෙනවා ඉරි යනවා එහෙම වෙනේවත් තියෙනවා ඒ ළමයි අර අර ඇතුලේ ළමයි ස්පාර්ක් වෙලා අරෝමියෝ වෙලා ළමයි ඒවා දැන් මේ සවුත් වෙලා හරිද ඇතුලේ ළමයි ඔය ඔක්කොම දිලීර හැදිලා හයි වැඩිපුර වැඩ කළා ඔය හීට් වෙලා වතුර වගේ ඒවා හැදිලා ඕගේ ඕගේ කාරණාවලින් පරණ වහන් තමයි ඔක වෙන්නේ ඊට පස්සේ සමහර වෙලාවට අකුණු ගහනකොට ළමයි පරිසරයේ ඇති වෙනවා ළමයි පරිසරයේ ආර්ද්‍රතාවය කියන්නේ අකුණක් ගහන වෙලාවකදී ළමයි ඕගොල්ලන්ගේ සාමාන්‍ය පරිසරයේ එන්වයරන්මන්ට් එක තුල ඔයාලගේ ළමයි මේ අපේ සාමාන්‍ය පරිසරයේ ළමයි දැන් මෙහිම අපේ මේ වටපිටාව තියෙන්නේ මේ වටපිටාවේ තියෙනවා ළමයි යම් කිසි විද්‍යුත් ධාරාවක් ඒ විද්‍යුත් ධාරාවක් කියන එකක් තියෙනවා ළමයි පොඩි එර්ත් එකක් තියෙනවා ළමයි හරිද ඒක කියන්නේ පොඩි කම්පන ශක්තියක් තියෙනවා ඒක ළමයි තියෙන්නේ සාමාන්‍ය ඩිපෝල් ස්වභාවය හරිද ඒක වැඩිත් නෑ අඩුත් නෑ සාමාන්‍ය මට්ටමේ තමයි හැබැයි අකුණක් ගහනකොට ළමයි වෙන්නේ එයාලගේ විද්‍යුත් ධාරිතාවය ඉහළ යනවා ධන අග්‍රය ඉහළ යනවා එතකොට ළමයි මේ පරිසරයම විද්‍යුත් ආරෝපණ ශක්තිය වැඩි වෙනවා පැහැදිලිද ඒක සමහර වෙලාවට ඕව ගිහන් අපිටත් ඒක දැනෙනවා ළමයි ඇගේ මයිල් කෙලින් වෙනවා වගේ නිකන් ඇගේ හිරි කඩු පිපෙනවා වගේ නේ අපේ ඇඟට මේ විද්‍යුත් ආරෝපණය එන්න ගන්නවා ළමයි හරිද එතකොට ඒ වගේ අවස්ථාවකදී ඕගලන්ගේ කම්පියුටර්ස් වලටත් ඒක බලපානවා අර ප්ලග් ඇන් ප්ලේ වෙන ස්ථානයේදී පෙන් එක ප්ලග් වෙලා අන්ප්ලග් වෙනවා වගේ සිදුවීම් අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හැමෝටම වෙන්නේ නැහැ. අර පරිසරයේ ආර්ද්‍රතාවය, ඒ කියන්නේ මේක වැඩි වුණාට පස්සේ පොඩ්ඩක් වැඩි වෙනවා. ඔකත් ඉතින් සාමාන්‍ය දෙයක්. හරි. ඔකද හොයලා බලන්න. ඔක YouTube එකේ හිම ළමයි ඔය හරියටම කියලා තියෙනවා කොහොමද වෙන්නේ මොකද? ස්ථිතික විද්‍යුතය කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. අකුණක් ගහනකොට ළමයි ස්ථිතික විද්‍යුතය. ඔය TV එක ඔෆ් කරලා අත තිබ්බහම මයිල් කෙලින් වෙන්නේ. ඒ ස්ථිතික විද්‍යුතයනේ. අන්න ඒ වගේ විද්‍යුතයක් ළමයි ඇති වෙනවා. එතකොටද මේ ඔය අකුණු ගහනකොට මතක තියාගන්න මොබයිල් ෆෝන් එහෙම පාවිච්චි කරා කියලා අකුණු ගහනකොට අකුණු වදින්නේ නැහැ මොබයිල් ෆෝන් එකට. හරිද? රවුටර්ස් වලට අකුණු වදින්නේ නැහැ. ඒ කියන්නේ ළමයි ඔයගොල්ලෝ හොදටම දන්නවා
අපි ඉගෙන ගත්තේ ඇනලොග් සිග්නල් ඩිජිටල් සිග්නල් කියන ඒවා නේද ඒ කිරණ වලින් කරන්ට් එකේ නැහැනේ ළමයි කරන්ට් එක එනවනම් ළමයි මේ වයර් දාලා කරන්ට් එක දාන්න ඕනේ නැහනේ එහෙනම් මේ සිග්නල් වලින් කරන්ට් එක ගන්න තිබ්බනේ ඒ නිසා ඒවට කරන්ට් එක එන්නේ නැහැ ළමයි හැබැයි සමහර වෙලාවට අකුණු ගහනකොට ළමයි මොබයිල් ෆෝන් වල බැටරිය පුපුරනවා ඒ බැටරිය පුපුරන්නේ මොකක් හින්දාද අන්නර මං කියලා දීපු කාරණාව හින්දා පරිසරයේ තියෙන විද්‍යුත් ආරෝපණ ශක්තිය අකුණක් ගහුවාම ඒ අදාළ ප්‍රදේශයේ ඉහළ ගියාම ළමයි ඒ වෝල්ටීයතාවය ඉහළ යනකොට බැටරිය වටා තියෙන වෝල්ටීයතාවයත් වැඩි වෙලා බැටරිය එක පුපුරනවා දේ ඕවා ළමයි අහබු සිදුවීම එහෙම වෙනවාමය කියලා කියන්න බෑ නමුත් මේවා වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා හරි Adobe Premiere Pro ගන්න විදිය ආයි කියන්නලු ඉතින් ඔයාලට ඕනිම දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් සයිට් තියෙනවනේ ළමයි මම මේ 1337x.2 එකට යනවා ගිහිල්ලා මේකේ Adobe සෝ ඇනිමේට් කරමු Adobe Premiere ඒ ඔන්න ඉන්න වෙලා 6666 පහුණාට කමන්නේ Adobe Premiere Pro Pro ගන්න හැම ළමයාම හනේවට උත්තර දෙන්න බෑ ඉතින් දෙයියනේ ලාවනම් ප්‍රශ්නයක් නෑ සර් අත්තිගේ පිසිස් නම් නිල් පසන්ලු මම දන්න පිසිස් මගුලක් නෑ බොලව් ඕවා ඔය හැමෙන් කියෝපුවා මේ තියෙන Adobe Premiere 2017 මේ ලින්ක් එක අරගෙන ගන්න ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ටෝ ලින්න ටොරන්ටෝ ලිප්ලා ගන්න අර මම කියා දීපු CDS වලින් ඕවා නම් CDS වලින් ගන්න CDS එකේ ඉඩ වැඩි කරගන්න මේ Facebook link එකක් share කරගන්න එහෙම එහෙම කියලා තියෙන්නේ. ඒ වැඩ ටික කරගන්න. email account හතරකින් තව යාළු හතර දෙනෙක්ට CDS account හතරක් හදාගන්න කියන නැත්නම් ඔයා ඔයාගේ email account හතරකින් හදාගන්න. එතකොට ඉඩ වැඩි වෙයි. හරි. දැන් අපි යන් තව පොඩ්ඩක් අපේ කොටස් තියෙනවා. දැන් ඔයාලා මෙතන ලියාගත්ත meta name description කියලා. එතකොට මේ විස්තර ටික එනවා. right. මෙතන මේ මාතර වැරදි කිව්වයි මාතර වැරදි. මාතර කියන්නේ මෙහෙම නෙවෙයිද? මාතරද මේ? මෙහෙමද මාතර ඉන්නේ? මාතර 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 කොහොම හරි මාතරයක් ඔකේ දැන් ඉවර නෑ තව තියෙනවා මෙන්න මෙටා නේම් කීවර්ඩ් ළමයි මොනවද මේ කීවර්ඩ් කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකය Google එකේ සර්ච් කරාම මොන මොන නම් වලින් සර්ච් කරාමද මේක උඩට එන්න ඕනි ඔය ආස නැද්ද එහෙම ICT කියලා සර්ච් කරාමත් ඔයාගේ සයිට් එක උඩට ගේන්න හරිද එහෙම ඉතින් ලොකුවට ඔතන ගැහුව පළියට එන්නේ නෑ හොඳේ නමුත් ඉතින් අපි අර නිකන් දන්නේ නැද්ද පොඩ්ඩක් ඇඩ් එකට වගේ දානවා හොඳේ තරමස ඔය නම ඔක්කොම ගෝ සර්ච් සයිට් එක උඩට එන්නවද? එහෙම එනවනේ හැම එකම බම් මේ නම් ටික ගහයි. නෑ නෑ ඒ කියන්නේ සර්ච් විතරක් කියන්නේ දැන් IC සර්ච් විතරක් කියන්නේ නෑ නෑ නෑ. තාම මේ ටැග්වත් දැවිලා නෑනේ. හරි මේ තියෙන්නේ ලියාගන්න මේකත් meta name සමානයි keywords මොනවද keyword? කමා දාලා වෙන් කරලා ලියන්න. දැන් YouTube එකෙත් අපි දාන්නේ ළමයි වීඩියෝ එකක් දාද්දි keywords. ඒ වුණාට ඒ keywords වලටම එන්නේ නැහෙනි. නමුත් ඒවැම් පොඩි supportive එකක් තියෙනවා. ඒ කියන්නේ එහෙම type කරලා කාලයක් යනකොට අපි Google Ad දාලා Google keywords පාවිච්චි කරලා Google AdSense ක්‍රියාත්මක කරොත් අපේ site එකත් ඔහොම උඩට එනවා. ඒ තව තියෙන හොඳේ තමයි SEO කියන්නේ ලොකු මාතෘකාවක්. SEO ඉගෙනගෙන ඉවර කරන්න බෑ. ලෝකෙ වැඩියෙන්ම මුදල් හම්බ කරන්නේ SEO ඉගෙන ගත්ත මිනිස්සු. search engine optimizing මේක අමාරුම දෙයක්. පුළුවන් නම් ඉගෙන ගන්න SEO ගොඩ යන්න පුළුවන්. මොකද photographer කියලා Google එකේ search කරද්දී උඩින් මෙන photographer කවුද? උටනේ වැඩ හම්බ වෙන්නේ. ඔයාලා උනත් Google එකේ මොන හරි නමක් ගැහුවාම උඩින්ම website එකක් ආවොත් ඒ website එකට නෝ යන්නේ. ඉතින් මේක ලේසි නෑ. අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. right ලියා ගන්න මේක meta name keyword content. මං ඉතින් මේ මට අදාළ keywords ටිකක් මම මේ දාගෙන ඉන්නේ. සර් ප්‍රීමියර් ප්‍රෝ හොඳම ටියුටෝරියල් කරන්න කවුද සර් YouTube එකේ? සෑහෙට ඉදනේදී. සර් එහෙම නම් මතක නැහැ. මං ගාවේ ප්‍රීමියර් ප්‍රෝ අපරාදේ හොඳ වීඩියෝ සෙට් එකක් තිබ්බ ඩවුන්ලෝඩ් කරලා ඒක නැති වුණානේ. ප්‍රීමියර් ප්‍රෝ හැමදේම බලන්න මේක කියලා ගන්නකෝ මේ අපේ මොකෙද ඔය ටියුටෝරියල් වලට YouTube නෙවෙයි. කොහොමද මොන සයිට් එකද? ඉෆෙක්ට් එක හොයාගන්න. ඉෆෙක්ට්. ඉෆෙක්ට් නම් ගන්න තියෙනවා සයිට්ස් ඕනිතරම් බුද්ධවම්. නෑ නෑ ඉෆෙක්ට් එක තියෙනවා. ඉෆෙක්ට් වලින් මොනවද වෙන්නේ ඒ ටික විස්තර කරන්නේ බලු මට ඉතින් මට එහෙම මේ උගන්නන්න තරම් ප්‍රීමියර් ප්‍රෝ එක ගැන ලොකු අප්ඩේට් එකක් මං ගාව නැහැ වැඩ කරන්න නම් පුළුවන් මම දැන් ප්‍රීමියර් ප්‍රෝ නෙවෙයි වැඩ කරන්නේ ළමයි මං දැන් ඩාවින්චි ඒ උනන්ද සාෆ්ට්වෙයාර් ප්‍රීමියර් ප්‍රෝ එක දුනා නම් නේද බෝ ප්‍රීමියර් ප්‍රෝ බැලුව ටිකක් සෙට් උනේ නැහැ මං ප්‍රීමියර් ප්‍රෝ දන්නව වැඩ ඒ උනාට මම මෙයාව තමයි දැන් ෆලෝ කරන්නේ මේ තියෙන්නේ DaVinci Resolve මෙතන DaVinci Resolve පොඩ පේන්නේ නැහැ මොකද්ද පේන්නේ නැත්තේ ස්ක්‍රීන් එකේ
ෆෝන් එකේ වෙබ්සයිට් එකක් හදන්න ඇප් එකක් නැද්ද? ෆෝන් එකේ වෙබ්සයිට් හදන්න ඇප් එකක්. තියෙනව. මම ඇත්තටම ෆෝන් මම ওই ෆෝන් වැඩි වැඩිය දන්නේ නැත්තේ. ඇත්තටම කියනවනම් මම ෆෝන් එකේ ළමයි භාවිතයක් නැහැ. කියන්නේ වැඩ කරනවා පැවිසි අතරම ෆෝන් එකේ තමයි. WhatsApp එකේ ඉන්නවා ගේම් එකක් ගහනවා. WhatsApp ඉන්නවා ගේම් එකක් ගහනවා. එච්චරයි. මම ඔක්කොම වැඩ කරන්නේ කම්පියුටරේ ළමයි. මම මේ වීඩියෝ එකක්වත් බලන්න කැමති නැහැ ෆෝන් එකේ. වැඩිය බොරු කියන්න ඕනේ නැහැ නේ. මම YouTube එකක් තමයි ෆෝන් එකෙන් යන්නේ. ඒකයි මම වැඩිය data gap වෙනවා නේද? ඉතින් මොනව කරන්නද ඉතින්? මට අර හොඳට sound හොඳට ඇහෙන්න ඕනි. ලොකුවට පේන්න ඕන. මම ওই ගේම් එකක් වුණත් අර ෆෝන් එකෙන් ගහන්න පුළුවන් එකක් ගැහුවොත් නිසා නැත්තම් මම ඒකයි වැඩි දන්නේ නැත්තේ අනේ මම අලුතෙන් එන ඇප් එකක්වත් මම දන්නේ නැහැ මොකද ෆෝන් එකට මම දාගන්නේ නැහැ මම එහෙම ගේම් ගහන්නේ නැහැ කසු ගහන්නේ කරන එක දැන් ගහන්නේ එකම එකයි ෆෝන් එකේ තිබ්බ ඔක්කොම ගේම් මයින් කරා දැන් ගහන්නේ ක්ලෑෂ් රොයල් විතරයි මම ගහන්නේ මොකද මම ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගැහුවා අවුරුදු 4ක් 5ක් මං ගාව තාමත් බේස් එක තියෙනවා ලෙවල් 13 ඒක පුරන්නේ නැද නෑ මගේ ඊමේල් එකේ ඉන්නේ තියෙන්නේ ඉතින් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගගහා ඉන්නකොට තමයි ක්ලෑෂ් රොයල් ආවේ ඔයි බෝම් බීච් ඔය ඔක්කොම මම ගැහුවා උන්ගේ පික් ලගේ ගේම් සෙට් එකක් මම ගැහුවා. ඉතින් බෝම් බීච් උත් නැවතුවා. ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් උත් නැවතුවා. ඊට පස්සේ ක්ලෑෂ් රොයල් තමයි දැන් ගහන්නේ. දැන් ක්ලෑෂ් රොයල් මගේ බේස් එක 13ට උන්න මෙන්න තියෙන්නේ. ගහන අය දන්නේ නැති. ෆ්‍රී ෆයර් වෝ මේව ගහන්නේ නැහැ මම. පොඩි අය ගහන්නේ මම ගහන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ගේ ගේම් නේ. පොඩි අය ගහන්නේ වනේ ඒවා. ෆ්‍රී ෆයර්, PUBG එහෙම ඉතින් PUBG නම් මගේ ලැප් එකේ තියෙනවා මම ගහන්නේ නැහැ යන්නේ. ඇප් එකක් ඒක තමයි මට මතක නැත්තේ මතීෂ මම ඔය ඇඩි ඒව ගැන හෙව්වේ නැති හින්දා ඔව් PUBG ඉද්දලා හිටලා මං ගහනවා ඉද්දලා හිටලා ඔය PUBG එකක් අම්මැලි හිතුනොත් මම PUBG එකක් විතරයි ඒක Free Fire නෑ එකම එක දවසයි ඩවුන්ලෝඩ් කරේ බොරු කියන්න ඕනේ නෑ එදාම අපිරේ වුණා මට අප්පා අර උඩ ඉදන් බිමට අර මොකද්ද අර ඒවට කියන්නේ ස්ටිකීද ස්ටිකී අර ලිස්සල යන්නේ අන්න ඒක පැරෂුට් එකෙන් බහිනෝ මොනවද ඒ එහෙම පුළුවන් නෑ පල්ලෙහාට බහින්ද ඒවේ උලකි එතන මේ පාවුණා GTA 5 ගැහුවා GTA 5 ගැහුවා අලුත් එක ගැහුවේ නැහැ GTA 5 ආපුම කාලේ ගැහුවා GTA 5 ඔන්ලයින් එක මම ගැහුවේ නැහැ දැන් මේ දවස්වල මම මේ ළමයි ගේම් එක සල්ලි දීලා ගන්නත් හදලා මේ පොඩ්ඩක් පරක්කු කරා මම සල්ලි දීලා ගන්න එක මෙන්න මේ ගේම් එක බයෝ බයෝමැට්‍රික්ස්ද බයෝමැට්‍රික්ස් නෙවෙයි බයෝ රයිට් බයෝ මවුන්ටන් මෙන්න මේක මේක සුපියල් 5000ක් වෙනවා ස්ට්‍රීම් එකෙන් ගන්න. එතකොට මේව තමයි මම මට හිතුණා මේක මේ ලයිව් ස්ට්‍රීම් කරන්න. බයෝ මම බයෝ මම. ඒ කියන්නේ ළමයි විකෘති වෙලා ඉන්නේ මේ සත්තු ටික විකෘති වෙලා සිදුවෙන සිදුවීම් ටිකක් මේකේ තියෙන්නේ. මේක ඇක්ෂන් ගේම් එකක්. අපිට කැරක්ටර්ස් හදන්න පුළුවන් වෙන වෙනම. ඔයාට ඕනි ඕනි විදිහට පවස් දාලා මේ කැරක්ටර් එක හදා ගන්න පුළුවන්. ඒක ලයිව් කරන කට්ටිය ඉන්නවද ඔක? මම මේක ගන්නවා මම මේක වැඩි හරියක් ඕමනාවක් කරේ නැත්තේ මේ මේක නම් වැඩි ගන්න මේ 11475 මේ ඔන් ස්ට්‍රීම් ගෙන් එච්චර යන්නේ නැහැ මේකට මේ හරි ඉතින් ඉගෙන ගන්න ඔව් ලයින් කොල්ලා ගැහුවා ලයින් කොල්ලා මේක ස්ට්‍රීම් එක දැම්මා මම ඒකත් බැලුවා අශාන් ලයින් කොල්ලා ගේම් එක එන්නත් කලින් එදා රෑ තමයි ස්ට්‍රීම් එක දැම්මේ මම එදා තමයි මාත් දැනගත්තේ ගේම් එක එදා තමයි හරි පේනවනේ මම මේ ලයින් කොල්ලා දැම්මනේ අලුතෙන්ම ආපු ෆෝ එක මොකද්ද මම ඔය ඔක්කොම බලනවා ඉතින් ඒක තමයි මමත් දන්නේ ඉතින් මම පේනවනේ ඉතින් කෝ දැම්මට වෙලාවක් කියලා ඇයි මං ඉතින් මේ ගේම් උත් දාන ඒවා අපි බලන් දෙපැ නැත්තම් උඹලා ඇහුවොත් එහෙම මං කියන්නේ මොනවද ටොරන්ට් ලගේ නෑ ඒක ටොරන්ට් ලගේ නෑ පුටුවක් දැම්මා ඉතින් අඩුවට හොයාගෙන තාම නෑ බඩු ඉතින් අවුල් ඉතින් මේ තියෙන පුටුව කැඩලා තියෙන්නේ පුටුවක් හෙම්පැ ස්ට්‍රීම් කරන්න ළමයි තාම මට ග්‍රීන් ස්ක්‍රීන් එකක් ගේන්න මේ
ග්‍රීන් ස්ක්‍රීන් එකක් ගන්න යන්නත් බෑ ටවුන් එකට යන්නත් උන් දැන් මේ OBS එහෙම දාගෙන තියෙන්නේ හොඳේ OBS එහෙම දාලා මේ දවස්වල ඔන්ලයින් ක්ලාස් සෙටප් එක එහෙම හදලා තියෙනවා මේක කියවන හරිනේ සර් ඈ අත්‍ය කිය OBS මේක කියවන හරිනේ හීරෙක්ස් රීමික්ස් ආ ඒක දැම්මේ නේ නෑ ඒකෙන් ස්ක්‍රීන් කරන්නේ ලේසි නේ සර් ස්ක්‍රීන් කරන්නේ එහෙම බැලුවේ නැති මේ ටික තමයි දාගත්තේ කොහොම අපි දැන් යම් වැඩේට නෑ පිග්ගල් එකේ ක්‍රැක් එක නෑනේ මම බැලුවා තාම ජායි තාම තාම දාලා නැහැ සර් ස්ටීම් අන්ලොක් එකේ තියෙනවනේ බයෝමුටන්ට් තියෙනවද ඔව් ක්‍රැක් එකේ තියෙන වර්ෂන් 1.4 දකෝ තියෙනවා ආ මට එහෙනම් පොඩ්ඩක් ලින්ක් එකක් කියවන්න මම හෙව්වා මට එහෙනම් ගේම් එක ආපු මොකද මොකද දවස් දෙකකින් මම අයියා අය පොඩ්ඩක් කියන්න පුළුවන් හරි මේ මේක තව පොඩ්ඩක් ලියා ගන්න තියෙනවා ඔයාලට මේ බලන්න කොබලන් කොබලන් මෙටා නේම් කීවර්ඩ් ලියාගත්තනේ අපිට මේ විදිහට සයිට් එකකට කීවර්ඩ් දා ගන්න පුළුවන් එතකොට ඊට අමතරව ළමයි ඔය මේ සයිට් එක කාගේද මෙටා නේම් ඕතර් කන්ටෙන්ට් එකට ඕතගේ නම දෙන්න ඒකත් ලියා ගන්න මෙටා නේම් ඕට ඔතනින් ඉවරයි මෙටා ටැග් ටික ඔතනින් ඉවරයි ඔන්න ඔය ටැග් ටික අනිවාර්යෙන් ඔයා නිර්මාණය කරන වෙබ්සයිට් එකට දා ගන්න ටැග් එක තියෙනවා නම් ගොඩ Java language Java C# ඉගෙන ගන්න ඕනි නම් මම ඔයගොල්ලන්ට දෙන්නම් notes Java language software template download කර Java software template download කරන්න website නෑ එහෙම තිබ්බට ගන්න එපා එහෙම බෑ අපිට Java එහෙම template ගන්න බෑ අජා හිජාස් මම හැදුවේ Premiere Pro මිදු ආ මම බලන්න දැන් මම අද animation කියලා දුන්නහම ඔයගොල්ලෝ මට animation එකක් හදලා දෙන්න ඕනි හොදේ එතම් බලා ගන්න පුළුවන් ඈ ආරවි ක්‍රැක් එකේ තිබුණත් අපිට කියන්න මම බලන්න මගේ මේ data වලට කෙලෝලානේ මලපැල්ල ඉන්නේ මම මේ දැන් ඔයගලන්ට මේ උගන්වන්න ආයි මේ data අරන් තියෙන සල්ලි දීලා ඒකයි මට මේ වැඩි සර් link එක දැම්ම සර් WhatsApp එක ආ හරි හරි එනේ කොල්ලෝ මේනවනේ ඔය ඉන්නේ stream unlock ඒකේ about the game මේ මොකද්ද මන් දාලා නැහැ bio mount GB 14ක් free download 8GB RAM එකක් ඕනි ඔය screen එක share කරන්න ඕ screen share කරලා තියෙන්නේ මේ දාලා තිය දැන් මට ඒක පෙන්නන්නේ ඔව්ව මම අනිවාර්යෙන් group එකකට දැම්ම බම්ම මේක මේ tag ගාලා ගහලා ඉවර ගන්න පුළුවන් game එක right එක දිවිච්චාගේ grad download කරමු හරි එහෙනම් ඔයාලා දැන් මෙතන meta tag ඔක්කොම ලියාගත්තනේ දැන් ඔය meta tag ඔක්කොම දාලා සයිට් එක අප්ලෝඩ් කරන්න. ස්ටාර්ස් දාන්න දෙනවා. ස්ටාර්ස්. මමගේ live මම කල්පනා කර යන්නේ අයි දන්නවද? දැන් බොරාල හැම live දානවනේ. දැන් බොරාලගේ Facebook live එකක් 1000ක් බලනවා. යකෝ අපිට පන්තියකට ළමයි 50ක් ගෙන්න ගන්න බෑනි. නේද උගන්නන්න දෙයක් දැන් මේ උගන්නන්න වැඩගත් දෙයක් උගන්නන්න ළමයි 50ක් නැහැ අර බොරාලගේ ලයිව් එක බලනවනේ 1000ක් යකෝ ඉතින් මේක මම කල්පනා කරේ ළමයි මමත් දැන් මටත් ලයිව් ස්ට්‍රීම් දාන්න පුළුවන් උන් වගේ ගහන්න බෑනේ ගේම් ඒකනේ වැඩි උන්ට තියෙන හැකියාව අපිට නැහැ බොරු කියන්න ඕනේ නැණි නේද අපේ නිශ්ශේ එහෙම දන්නවා ඉතින් අපි ගේම් ගාණ්ඩාවම අපි ගේම් ගාන විදිය දන්නවා ඉතින් මේ නැත්තම් මත් මං කල්පනා කරේ ලයිව් ස්ට්‍රීම් එකක් කරන ගමන් ICT පන්ති. ළමයි මගේ ICT පන්ති 2022 තියෙනවා. අපි කට්ටියම සෙට් වෙමු යෝ යෝ තද තද තද. ඉතින් එන්න නේද කොම්බෝ ටික වරලා. හස් හස්. ඔව්. මනියා කියන්නේ අරූගික බලන්නකො. කවුද අපේ මේ ගෑණි මිනිහා ඉන්නේ? අශානෝ. අශානෝ. ලකෝ අශානෝගේ පණිනවා පණිලක් වෙලාවට 1000ක් 2000ක්. මියේ උගේ ආතල් ටිකද නේ අර කුණු හරුපු ටික හන්නේ ෂර්ට් එක නැතුව ගේම් ගහන්නේ. මාත් කල්පනා කරේ ඒක තමයි. අසානු. උමිදියාද? ඕ මුන් යකෝ මුන්ගේ අප්පගේ වැඩ දාල්ලකෝ උදාහංකෝ. අපි ආර ප්‍රොෆෙෂනල් ඒකයි අපිට එන්න බැරි. අපි ගේම් ගන්නත් එහෙම. ඕකේ. දැන් අපි බලමු ඔන්න වෙඩි තියමින් අපි ඉදිරියට ගමන් කරනවා. අම්මෝ. ආතල් එකක් දෙන්න බැරි නේද? ආතල් දුන්නත් දෙවි ඊට පස්සේ ඉවරයි. ඒක එහෙම තමයි මට කරන්න දෙන්නේ. රයිට් ලොක් කො කො කට්ටි හගල් ළමයි ඉස්සරහට යන් කෝ ෆයර් ෆයර් මොනවයි ගේම් ගන්න දෙන්නේ. සේට ගෙදර ඉන්නේ ඉතලා වැඩි කරන්න දෙන්නේ. හරි. නැත්නම් මේ මම බැලුවේ ඒකයි අනේ එහෙම දැන් මම මට ගෙදර බොරාට ස්පොන්සර් කරන්නත්.
මොරාට ස්පොන්සර් කරලා මගේ ඇඩ් එකක් දාගන්නත් ක්ලාස් එක. ඊට පස්සේ මං හිතුවා අපෝ ඊට පස්සේ පන්තියට එන්නේ උතන අපත හැත්තනේ. ඔව් බොයේ ඇති බොරාට හම්බ වෙනවා මාසෙට ලක්ෂයක් විතර. ඩොනේෂන් ඔක්කොම YouTube වරම්ම නම් ඔක්කොම. ඌ ඉතින් ගෙදිටලා මේ රෝයල් පාස් එකක් අරගෙන ඉතින් ආතල් එකේ ඉන්නවා AC දාගෙන කරගෙන. අපි මෙහෙ බල්ල වගේ මේ බලේ පේනවනේ දුක් විඳගෙන. හරි අපි අපේ වැඩේට එනවා මේ සයිට් එකේ මේ වැඩේට ඉවරයි ළමයි. මේ ටික අනිවාර්යෙන් සයිට් එකට දාගන්න. මේ මේක මේ පළවෙනි සයිට් එකේ විතරක් නෙවෙයි ළමයි. ඔයා හදන හැම වෙබ් පිටුවකටම දාගන්න. සාමාන්‍යයෙන් ඒක ඉන්ඩෙක්ස් එකට විතරයි දාන්නේ. නමුත් ගැටලුවක් නෑ අනිත් සයිට් වලටත් දාන්න. මොකද අපිට කොහෙන් හරි ඕනේ අපේ කීවර්ඩ්ස් සහ මේ විස්තර ටික ළමයි හොස්ට් වෙන්න. මේ විදිහට සර්ච් කරාට පස්සේ උඩට ගේන්න තමයි අපිට ඕනේ. හරි. Google එකේ කොහොම අපි එතකොට සර්ච් කරගමු. Google එකේ නම් මගේ නීල් ප්‍රසන්න කියලා ගැහුවට මං හිතන්නේ සයිට් එක එනවා අඩුයි. මේ නීල් ප්‍රසන්න කියලා ගැහුවාම මං එනවා. ආවට තාම සයිට් එක උඩට එන්නේ නැහැ ළමයි මේ. දැන් මේ YouTube එකේ හැම මේ විස්තර එන්නේ. ICT උපකාරක පන්ති සඳහා ප්‍රචාරණය කියලා එහෙම එකක් එනවා. සයිට් එක තාම උඩට එන්නේ නැහැ. ඒ කියන්නේ සයිට් එකට. හරි. ඔයාලත් ඔයාලගේ නමට ඉස්සෙල්ලම ළමයි ඔයාලා ඔයාලගේ නමට Google SEO එක කරගෙන තියාගන්න. ඒ කියන්නේ ඔයාලා හැමෝම තමන්ගේ නම Google එකේ ටයිප් කරාම විස්තර එනවද කියලා බලලා එහෙම එන්නේ නැත්නම් ෆොටෝ එකක් දාද්දි පවා hashtag එකක් maintain කරගන්න. හොඳේ. LinkedIn වල ඉඳලා මේ හැමදේම කාලයක් යද්දි හැදේ ළමයි. ඒක තමයි අපිට වෙන්න ඕනේ. එමගෙදී ICT කියන මේ හැම එක ඇතුලේ මේ ඕනි තරම් විස්තර එන්නේ ඉති. නීල් ප්‍රසන්න කිව්වා වෙනුම් ඈනේ මේක ඇස්සේ. ඉන්නවා මේ පොඩි පොඩි උමේ ඉන්නේ. ආ ICT class. හරි 2020 අන්තිම දවසක් වෙනවා. එහෙනම් අපි යන් දැන් අපේ වැඩේට. සර් මේ chat එකට message එකක් දැම් පොඩ ගන්න. Forza Horizon 4 crack එක තියෙනවද? ආ චනිත් පෝසත් ගහනොත් පෝස හැම ගහන්න නම් සුපිරි VG එකක් ඕනි යන්නේ graphic දාලා ගහන්න ඕනි නැතුව වැඩක් නැහැ. ඔව් නේ සර් crack එකක් තියෙනවා සර් ඒක. කියන්නේ නම් line කොල්ල මේක crack එකක් නැහැ කියලා. අනේ මං ඒක නම් හෙව්වේ නැහැ නේ. පෝස මට හැම ගහන්න හම්බුන්නේ නැහැ ඒ කියන්නේ. ඕමනාවක් වුන්නේ නැහැ. මං හෙව්වේ නැහැ ඒක crack. ප්‍රිය හැබැයි සර් ඒක. ඒක පට්ට. ඔව් ඔව් සීසන් වලට ගහන්න එහෙම ඉතින් සුපිරි මට එහෙම වෙලා නැහැ දෙයිනේ මං ගේම් ගහන්න පිස්සුවක් හදනවා නම් ඕගලන්ට උගන්වන්නේ මොනවද ගේම්ද සර් යුරෝ ස්ට්‍රීම් ගහන්නේ නේද වැඩ කරනවා නේද අමුතු විදියට මම ගහන්නේ අර උදේ ඉඳන් මං ඔය එක එක වීඩියෝස් බලලා ඔළුව කුරුවල් වෙනවානේ ඔළුව හෙන්නම අවුල් නැ මං ටග් ගාලා කරන්නේ පැය භාගයක් විතර ගේම් එකක් ගහලා ඒ අර මගේ අර ඔළුවේ තියෙන අපහසුතාවය නැති කරගන්නවා ඒකටයි මම මේක පාවිච්චි කරන්නේ මම නීඩ් ෆෝ ස්පීඩ් එහෙම එකේ ඉඳලා ඔක්කොම ගැහුවා CD ටික ඔක්කොම මං ගාව තිබ්බා අන්තිම නීඩ් ෆෝ ස්පීඩ් ආවේ රන් එකක් තව රන් එකේ පස්සේ අන්තිමටම ආවා දෙක තුනක් ගේ ටික ඇරෙන්න අනිත් ඔක්කොම ගැහුවා අනේ අපි ගේම් ගැව්වි ළමයි 95 මැෂින් එකේ හරි මෙන්න මෙහෙම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා ළමයි Animes කියලා Animes බෑ යූ ඉන්න YouTube සල ඇයි අපේ කසුන් කවුද දාන්නේ YouTube සයිබර් ප්‍රංක් අනේ වැඩක් නැහැ ගන්න එපා සයිබර් ප්‍රංක් net mic අපරාදී සයිබර් ප්‍රංක් මාත් ගන්න ඉදලා මම ගත්තේ නැහැ ඒකේ මේව වැඩි ෆෝල්ස් වැඩි සෑහෙන රස් තියෙනවා බොරු වැඩ රයිට් ඔයා යන්න මේ animes.com එකට ගිහිල්ලා මෙගාබයිට් 160ක් ළමයි සොෆ්ට්වෙයාර් එක Windows 64 එකයි 32 එකයි දෙකම තියෙනවා මේක ඩවුන්ලෝඩ් කරගන්න සෙටප් එක පැදලිද සයිට් එක animes රයිට් වෙන දානවා animes අද පන්ති ආපු නැති උන් බලනවා ඇති මොනවද මේ ගෲප් එකේ යන්නේ කියලා ඩොලොයි කරයි අපි මේක හොඳ නැද්ද සර් Adobe ඒව අමාරුයි Adobe Anim තරම් මේක ඇඩ්වාන්ස් නෑ ප්‍රොෆෙෂනල් නෑ මේක මේ සරල එකක් 86 කියන්නේ 32 bit මතේෂ 86 කියන්නේ එකයි 32 bit එකට 64 කියන්නේ 64 bit එකට හරි සෙටප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම Animes animation maker කියන software එක ඕපන් වෙනවා මේකේ අපිට ළමයි online templates ඒගොල්ල දීලා තියෙනවා මේ ඒ කියන්නේ අපිට එතකොට තියෙන්නේ ළමයි පොඩ්ඩක් ඒකට ඔය එහෙම මෙහෙන් මොනවාද වචන ටිකක් දාලා characters හදාගෙන මේ වැඩේ කරගන්න. හරි. VIP එක නම් සල්ලි දෙන්න ඕනි. අපි නිකන් මේ වගේ better time manager මේ වගේ පොඩි template එකක් ගමු. හරි. දැන් මේක play කරාම මේ තියෙන්නේ. දැනට ඒගොල්ලන්ගේ animations එක මේ. දැන් ඔය වචන ටික ළමයි class begin කියලා පටන් ගන්න එක දැන් මට පුළුවන් ඔක add එකක් හදන්න.
නේද 2022 ක්ලාස් එක මේ වෙලාවට පටන් ගන්නවා වරෙල්ල ආයි මම මේක අපි විදිහට යෝගෙන්ද නෑ 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 මම මේක වේම කොහොමද දෙන්නේ මේකින්ද නේ අසේ ඒක ඇදුවේ මොකෙන්ද ඒක මම සල්ලි දීලා හදාගත්තේ පොතර වැඩි කරගන්න ඕනි හින්දා හරි ලෝන් ටෝක් කියන්නේ මේ කතා කරන එක හොදේ දැන් එයා මේ කතා කරන චරිත දැන් හිතන්න මෙතෙන්ට මේ විදිහට මෙන චරිතයක් ඕනි කියලා මේ ඉන්නේ ළමයි චරිත ටික අපිට ඕනෙම චරිතයක් ඉන්නවා මි බිස්නස්මන් මේල් ටීචර් හරිද ෆැෂන් ලේඩි දැන් මේ ෆැෂන් ලේඩි මේ බලන්න ස්ටනින් ස්ටනින් කරනවා වගේ එකක් හරි ටෝක් ඇන් ස්මයිල් නේද වෙල්කම් එනවාද මි ඒ කියන්නේ හැම විදිහම යාව අපිට ඕනි ඇනිමේෂන් වලට ඕනි කරන හැම දෙයක්ම තියෙනවා හරි පැහැදිලි නේද ඉතින් ওই විදිහට අපිට මේ ඇවිදින ඒවා රෝම මේවා මේ හැපි වෝකින් ස්ටඩ්ලි ක්ලෝස් අයිස් හරි රනින් ඒ වගේ එකක් අරගෙන අපිට ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙනවා මේ අපේ animation එකට අපිට ඔය ටික දාගන්න පුළුවන් මේ එතකොටse අර කලින් හිටපු එකේන අයින් කරන්න බැරිද? පුළුවන් පුළුවන්. මේ යාව ක්ලික් කරලා ඩිලීට් බටන් එක ඔබන්න. එතකොට ඌ ඩිලීට් වෙනවා. හරි. එතකොට මෙතනින් අපිට දැන් මේ හැමදේම එඩිට් කරගන්න මෙයා කොච්චර දුර ඇවිදින්න ඕනිද? කොතින්දන් කොතෙන්ටද? ඒ ඔක්කොම මේ පහලින් අර ප්‍රීමියර් වගේ හදන්න පුළුවන්. එතකොට දැන් මේ වචන හරි. මේ ක්ලාස් බිගිනින්. අපි දැන් දාමු ක්ලාස්. නීල් ICT නීල් ICT. හරි. 2022 එතන මේක වාර GIF එකක් ගන්න පුළුවන් වීඩියෝ එකක් ගන්න පුළුවන් ඔය YouTube කරන ඇර ඉන්ට්‍රෝ එකක් හදා ගන්න ඕන නම් දැන් වීඩියෝස් හදන අයට YouTube එකේ එක එක දේවල් පැහැදිලි කරද්දි මේ animation දාලා ළමයි මේ post දාලා පැහැදිලි කරන ලස්සන ලස්සන දේවල් හදන්න පුළුවන් මේක single type කරන්න බෑ ඊයේ මේ software එකෙන් දෙන්නේ නැහැ මේ technology කියලා නම් හරියට අකුරු වැදුණක් දන්නේ නැහැ ඉතින් ඉච්චර හිතන්න එපා හරි මේ ලයිසිරි 2022 the advent of the technology දැන් ඔහම හැදුවා සර් ටෙක්ස්ට් වලට තියනවාද? ඔව් මෙතන ටෙක්ස්ට් කියලා වෙනම එකක් එනවා මේ. ඒක ඇට් ටෙක්ස්ට් ගිහිල්ලා වට පුළුවන් මෙහෙම තමන්ට මේ ක්‍රස් එක උණිතනකින් තියාගෙන ටෙක්ස්ට් එක එන්න උණිතනට ටී ඇට් ටෙක්ස්ට් ගිහිල්ලා මේ. මේ කන්සෝල් එකක් එනවා මේ ඔක්කොම බල මෙහෙම ඊට පස්සේ ඒවට ඉෆෙක්ට් දාන්න. ඕගොල්ලෝ දැන් මේක එතනින් එහා තනියෙන් ඉගෙන ගන්න ළමයි. කැමරා ඇන්ගල්ස් හදන්න පුළුවන්, පින්තූර දාන්න පුළුවන්, වීඩියෝ, මියුසික් නේද? ඇට් සවුන්ඩ්ස් ගිහිල්ලා මේ විදිහට සවුන්ඩ් ඉෆෙක්ට් එකක් වට කොහෙන් හරි වාගෙන හරි සවුන්ඩ් ඉෆෙක්ට් එකක් දාගන්න මං ගාව නෑ ඉතින් සවුන්ඩ් හරි ඔය විදිහට යනවා තව වැඩි ගියොත් නික YouTube දාන්න බැරි වෙයි මේ සින්දුව ගියොත් ඉතින් මේකට ඉෆෙක්ට් එහෙම ළමයි දැන් අපිට මේ මේ වගේ ගොඩක් ඒවා තියෙනවා දැන් මේ කියන්නේ උදාහරණයක් විදිහට දැන් හිතන්න මේ මෙතෙන්ට එනකොට මේ පොට් එක නිකන් ගින්ද රයිට් මෙන්න මේ පොට් එක ගින්නෙන් විනාශ වෙලා වගේ යන්න ඕනි කියලා. මෙතන මේ දන ලකුණ ක්ලික් කරාම ළමයි මේ බලන්න ඉෆෙක්ට් තියෙනවා. මේ බලන්න ඔන්න ගින්නෙන් විනාශ වෙලා යනවා. ආම් බලන්න විනාශ වෙන්නේ නැහැ. නිකන් ගින්දර වගේ යනවා. ෆ්ලෑෂින් ඉෆෙක්ට් එකක්. දැන් අපිට ඒ වගේ ඉෆෙක්ට් පවා මෙතන. ඒ කියන්නේ animations නේ. ඒතර animation කිව්වහම මෙතන මේ ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. මේ color change. දැන් මේක ගත්තාම color change වෙනවා. ආ කලර් චේන්ජ් කිව්වට මම මේ කලර් චේන්ජ් හැදුවේ නෑනේ. හරි. ඔන්න දැන් චේන්ජ් එක හැදුවා. මේ. හරි. එතකොට ඔයාලා මේක මේ විදිහට ඕලෙවල් වලට සොෆ්ට්වෙයාර් එකක් තිබ්බ නේද? ඒ ජිම්ප් ඕලෙවල් වලට තියෙන සම්පත් ජිම්ප් කියලා සොෆ්ට්වෙයාර් එකක්. මේක නෙමෙයි. මේක පාවිච්චි කරලා ඕගලන්ට ළමයි දැන් ඕගලන්ට අනික මේකේ ඕනි තරම් ටෙම්ප්ලේට් තියෙනවනේ. මෙතන මේ ටෙම්ප්ලේට් අරගෙන ඕගලන්ට දැනට එඩිට් කරගන්න පුළුවන් මේ. ඒ කියන්නේ අදාළ ඒ දේවල් වලට අදාළ ටෙම්ප්ලේට් මේ බලන්න. animation project. animation වෙන දේවල්. ඊට පස්සේ business. දැන් මේවා තියෙනවා නම් මේ ඔයාලට ඔයාලගේ නමක් උනක් දාගෙන කරගන්න පුළුවන් දේවල්. festival. එතකොට food and drink, health, lifestyle. දැන් මේ health වගේ දේවල් ඔය එක එක video presentation වලදීමයි වැදගත්. මොකද ඔයාලට video එකක් වෙනම හදාගන්න පුළුවන් ළමයි. දැන් මේ presentation use කළම YouTube channel එකක් හදන්න පුළුවන් ඔයාලට.
එතකොට ටෙක්නොලොජි මේ අප්ලෝඩ් කියන්නේ මත් දැන් අපි නිකන් බලමු දැන් ඔයාලට මම මෙහෙම දෙයක් තියෙනවා මේක කරන්න මෙහෙමයි කියලා කියලා දුන්නාම ඔයගොල්ලෝ මේක දේවල් YouTube එකෙන් ඉගෙන ගන්න මේ බාන් ප්‍රොඩක්ට් මාකට් කරන්න එහෙම මේවා හරි වැදගත් දැන් ඉස්සර ටික ඇවිල්ලා පහළට පහළට යයි ඔයගේ මේ වීඩියෝ එක මේ දුවනවා අර බාන් දැන් මේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් සැප්තැම්බර් 2016 ෆ්‍රැන්සිස්කෝ මේ බලන්න සම්පූර්ණ ලොකු වීඩියෝ එකක් මේක මේ Apple ලගේ දැන් තමයි ගිහින් ඉවරුනේ දැන් විනාඩි කීයක් ගියාද කියලා මේ දැන් අපිටත් ඕකම අරගෙන මේ ටෙම්ප්ලේට් එක මුණත් අරගෙන හදන්න පුළුවන් නේ වොයිස් එකක් දාලා සෝ වොයිස් දාන්න පුළුවන්ද ඔව් මේ රෙකෝඩ් කරන්න පවා පුළුවන් මේ ඕනෙම දේ රෙකෝඩ් කරන්න ඕනි දේක් පුළුවන් සබ්ටයිටල් දාන්න බෑග්ග්‍රවුන්ඩ් මාරු කරන්න ෆෝග්‍රවුන්ඩ් හදන්න කැමරා ඉෆෙක්ට් ඇන්ගල් මාරු කරන්න හරිනේ මේවා ඕනි විදිහකට එඩිට් කරන්න මෙතනින් මේ මොනවාද මේ එඩිටින් ටික ඒ කියන්නේ ඔයාලා දැනට මේකෙන් ඇනිමේෂන් ඉගෙන ගන්නකෝ ඊට පස්සේ අපි යමුකෝ Adobe animation වලට දැන් ඔයාලට වෙනම characters හදන්න ඕනි නම් ඔයාලට මං කියන්නම් characters හදා ගන්න ඒ කියන්නේ ඇනි gaming characters ඔයාලට ඕනි විදිහේ gaming characters හදා ගන්න පුළුවන් හරිද ඒ කියන්නේ ඔයාලට අඩන්න කරන්න අරවද මේවද ඇඳුම් අඳන්න උනත් පුළුවන් ඕනිම දේක් Adobe force නෙවෙයිද දැන් වැඩ කරන්නේ නැද්ද නැහැ හරි මේ දෙන්නේ create your first 3D model මේක ඔන්ලයින් දුවන්නේ ඔව්ව පමෙක ඉන්නේ නැද්ද මික්ස් මවුනන් කියලා animate එනිවේ තියෙනවා නේද? නෑ නෑ මේ තියෙන මේ mixmo එකයි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ මේක adobe.com. මේ කියන්නේ මේක අපි mixmo එකට දාලා තමයි ඊට පස්සේ අපි ඉෆෙක්ට් හදන්නේ. කැරක්ටර් එක ෆෝස් එකෙන් හදන්න ඕනේ. මේ mixmo එකෙන් තමයි ඊටු ටික යන්නේ. නමුත් මේ දැන් මේ ලගකදි මොකක් කර වෙනස් කළාද දන්නේ නෑ මේක. මම ලගකදි ගියේ නෑ මේවට. mixmo මේ දෙන mixmo එකෙන් තමයි මේක mix කරන්නේ අපි. කැරක්ටර් එක ළමයි animate කරන්නේ. මම යූස් කරන්නේ මොබිටෙල්. ඒ කියන්නේ ඔය PUBG characters එහෙම හදලා තියෙන්නේ මේකෙල්ලම අර PUBG නටන්නේ. දැකලා තියෙනව නේද? Adobe ලා කොහමද දන්නේ නැ දැනගත්තේ මිනිස්සුන්ට ඕව ඕනි කියලා. ඒ තමයි Adobe ලාගේ. Verify code. අය පැනලා තියෙන්නේ අරක ඉගෙන ගත්තා animation animes download කරගන්නකෝ කළා ලස්සන animation එකක් හදලා ඔකත් ඔමම කරලා දෙන්නවද ඔකත් ඔමම පෙන්න ඉවර හරි හරි පෙන්න ඉවර කරන්න මම යන්නේ නැහැ මට හදිසි නැහැ ගියා කියලා මොනව කරන්න දන්නේ මේ ඕගලන්ගේ class එක විතරයි මාත් මේ කම්මැලි කමක් නැතුව කරන්නේ අය අර o level වලට මේ ඇයිද ආද 23 නැද්ද 23 උදේ කරා ඇයිද අනිත් class ඒ වෙදී උගන්නන්නනේ තියෙන්නේ අනේ එපා වෙනවනේ subject එක IT කියන්නේ මේවනේ දෙයියනේ. ඔව් සර් මේක නම් කම්මැලි නේ. ඔව්. මේකත් ඉතින් කම්මැලි වෙයි ඉස්සරහට පාඩම් ටිකට ආවහම දැන් ලබන සතියේ එනවනේ. IP address ටික. IP address එනවා. සර් පන්ති පටන් ගන්නවා සර් ලබන මාසේ. ඈ? ලබන මාසේ පන්ති පටන් ගන්නවා. අනේ දන්නේ නැහැ මං දැන් ඒව හිතන්නේ යන්නේ. මේ ඔයගලගේ පන්තියේ ළමයි නම් අනේ බොරු කියන්න ඕනේ නැහැ සමහරු මෙහා අර සල්ලි කියලා මේ මම ඒකයි ඇහුවේ මේ ටවුන් අනම්ම නම් යන්නත් බෑ හොදේ ඒ නිසා පරිස්සමෙන් ඉන්න මට සල්ලි දාන්න එහෙම යනවා කියලා බැංකෝල්ට ගිහිල්ලා ඒවා මේවා වෙලා මේවා වෙන්න එපා හොදේ මම ওই දාපු අයටත් ඒකයි ඇහුවේ කොහොමද දැන් මේ ඔයගොල්ලෝ කියලා කියන්නේ ඔයාලා දාපේක ඇත්ත සල්ලි ඕනි තමයි නමුත් ඉතින් මේ වෙලාවේ පරිස්සම් වෙන්න කියන එක තමයි මගේ යෝජනාව මොකද අද මේ ගොඩක් අය මර රිසිට් එව්වා ATM වලින් දාලා මොකද ඔයාලා මට 2022 විභාගේ ලියන්න යනකම් ඉන්න ඕනේ නේ මේක මාසෙකට නැති කරගන්න බෑනේ මේ කෝඩ් එකෙන් නෑ මගුල සර් මේල් එකට නේ යන්නේ නෑ මැසේජ් එකට මේල් එකට ඇවිල්ලා නැත්ද දැන් මේල් එකට යවා ගත්තා ඕ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන එක මහා දෙයක් නෙවෙයි දැන් ඕනි කෙනෙක්ට නිකම් normal app එක ඇඳ හැදුවා
නිකන් ට්‍රාන්ස්ෆර් කරා. පසට මා දැන්නේ. Sign up without your password. Online transfer ගන්න ඔයාට ඕන ඔයාට ඔයාට ඕන තියෙන ඕනිම බැංකුවක ඇප් එකක් ගන්න. ඔයාගේ ඕනිම බැංකුව දැන් commercial නම් Combank Digital. සම්පත් නම් ඒ සම්පත්ලගේ සම්පත් විශ්ව. සම් BOC නම් මේ ඒ උනාට බෑස මේ කාඩ් ඒ ගෙවන කාඩ් එක මේ ඔන්ලයින් කරලා තියෙන්න ඕනේ. ඒ කාඩ් එකේ ප්‍රශ්නයක් නැහනේ. account එකනේ බලන්නේ අපිට account එකට නැත්නම් account එක මේ online කරලා තියෙන්න ඕනේ. ඉතින් බැංකුවට කතා කරලා call එකක් දීලා හදාගන්න. මේ දවස්වල එහෙම හදනවා. ඊට පස්සේ නිකන් සාමාන්‍ය විදිහට එහෙම කාඩ් හදන්න ඕනේ නැහැ online විදිහට අනේ නිකන් ඔයාලගේ account details සරව මේව ටික දුන්නාම log වෙනවා. confirm වෙන්නේ account එකට දීලා තියෙන phone number එකේ. ඊට පස්සේ මේ transfer කියලා ගියා අපේ number එකේ ටික දුන්න කරා. අර ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕනේ නෑ සල්ලි આવුත් ඉතින් මට મેસેජ් එකගෙනවනේ ඔයාට report එකක් email යනවනේ netmik එයාලා කියනවා ඔයාගේ email එකට report එකක් එනවා සල්ලි කියා කියලා පේනව නේද characters මේ විදියට අපිට download කරන්න පුළුවන් upload කරන්න පුළුවන් characters දැන් මේ characters හදාගෙන animation කරන්න පුළුවන් ඔයාට මෙතන ළමයි ඕනි විදියක් හොදි මෙතන ආයි දැන් ඇඳුම් අඳින්න ඇඳුම් ඕනි දෙයක් කරන්න පුළුවන් ඒ characters gaming characters මේ බලන්න upload කරමු මේ අනිත්‍ය කරන් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ කැරක්ටර් එක. ඔව්. දැන් මේ කැරක්ටර් එක අපිට හරෝල කරලා බලන්න පුළුවන්. මොකද මේ රූපේ මාරු වෙන්නේ නැහැ නේ රෙද්ද. අපිට මේකේ මං වඩ පෙන්නනවා වෝකින් එකක් අරගෙන ඇවිදින එකක් අරගෙන හැම වෙලෙම කොහොමද අපිත් එක්කම ඇවිදින්නේ යා. මේ දුවනවනේ ඔය දුවන එක මෙතන මේ කැමරා ටික් එක ක්ලික් කරාම මේ බලන්න එයා දුවද්දි කැමරාවත් යනවා එයාත් එක්ක අප්ලෝඩ් කැරක්ටර්ස් එපා දැන් මෙයාගේ වාට මේ මිරර් කරන්න පුළුවන් ඒ කියන්නේ අනිත් පැත්ත හරවන්න පුළුවන් එයා කැරක්ටර් එක දෙපැත්ත මාරු වෙනවා ඉන් ප්ලේස් හරි එකතන දුවනවා එතකොට මේ විදිහට ළමයි මේ ඔය කැරක්ටර් එක ඉතුරු වෙ ස්ටයිල් එක මෙතනින් ඔයාලට ඕනෙම 3D කැරක්ටර් එකක් හදාගෙන ඔයාගේ 3D දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් මොකද මේ ඉස්සෙල්ලා ඔක්කොම දුන්නානේ මට මේ සල්ලි ගෙවලා නැති හින්දාද මේ මාරුනේ මේ අර කැරක්ටර් එක මෙතෙන්ට ආවි දැන් යාට ඕනේ animation එකක් අතනින් දෙන්න පුළුවන් මෙතනින් මේ දැන් mixmo එකෙන් ආවේ ආ mixmo එකෙන් අපිට animation කරන්න බෑ අර fuse යන්න වෙනවා එමුනොත් software එකෙන් තමයි ගන්නෙ දැන් mixmo එකෙන් තමයි අර අපි හදන කැරක්ටර් එකට animation එක දෙන්නේ හරි මේ තියෙන්නේ mixmo හරි බලා ගන්න මම මේ video එක පෙන්වන්නම් ඔයාලට හරි Adobe Force ගන්න මේ සියලුම දේවල් මෙතන ඉදලමයි ඔළුවේ කොණ්ඩද අරවද මේක මේ ඇප් එක ගන්න ඕනි
ඊට පස්සේ ඇප් එකෙන් හදන කැරක්ටර් එක තමයි ළමයි මික්ස් මෝ එකට දාලා animate කරගන්නේ කාට ඕනේ ඕනේ විදිහට මේ බලන්න මේ මූණු වර්ග ඇඳුම් වර්ග ඊට පස්සේ උසද අරවද මේවද සියලුම දේ හැම ඩීටේල් එකක්ම පොයින්ට් වයිස් නේ බෙල්ල හරවල අරව මේවා කරලා අර බලන්න කටවල් ඇස් ඕවා මේවා හිතා ගන්න බෑ මම හරි මේ ෆොටෝෂොප් වල දාලා තමයි ආයේ ඩිසයින් එක කරන්නේ මොකද අපිට ඩිසයිනින් එහෙම ඕනේ වුණොත් හරි මේ බලන්න මේ හැමදේම මික්ස් මෝ ෆියුස් මේ දෙකම ඉන්ට්‍රොඩියුස් කරේ එකට හොදි එතකොට මේ විදිහට ඔයාලා මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරලා කැරක්ටරිස්ටික් හදාගන්න ඇඳුම් ඕනි ඕනි විදිහ ඇඳුමක් අඳින්න පුළුවන් ඒ ඇඳුම් වලට තමයි ඔයාට ඔයා ෆොටෝෂොප් වලින් හදලා ඩිසයින් අප් පව දාන්න පුළුවන් ඒ ඇඳුමට ඒ සපත්තු දෙකේ ඉඳලා හැමදේම දැන් බලනවා ඒක අර අර ඒ animation එක අතෙන්ට දාලා අපි සාමාන්‍ය අපේ වීඩියෝ එකක් එක්ක එකට බද්ධ කරලා එතන අපේ normal වීඩියෝ එකක් එක්ක එතන යන්නේ ළමයි අර ඉතින් මේකේ මේ වගේ ඕගොල්ලන්ට මේකේ තියෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා හරිද එතන software එක use කරලා ළමයි එහෙම කරන්න දැන් ඔය gaming වල තියෙන ඕක මේ මේ API එක තමයි gaming වලට දාලා තියෙන්නේ එතකොට gaming වලදී වාට ඕනි character එකක් හදා ගන්න පුළුවන් Adobe ලට තියෙන සල්ලියක් හොයන්න යන්න එපා දැන්. ඕගොල්ලෝ සල්ලි හොයා ගන්නකෝ. මේ බලන්න දැන් මේ කැරක්ටර් එක මේ විදිහට දානවා ළමයි. ඒ කියන්නේ සෑහෙන්න ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. හිතන්න දැන් gaming videos එහෙම හදනකොට මේක හරි වැදගත් නේද? ඉතින් ඔයාලා මේ කියන දේවල් වලින් චුට්ට චුට්ට අරගෙන ළමයි අලුත් දේවල් කරන්න බලන්න. දැන් මේ අද ඔයාලට හිතන්න හිත කියන්නේ අද ඔයගලන්ට මම කිව්වනේ වෙනස්ම දෙයක් කියලා දෙනවා කියලා. මේ වීඩියෝ දාන්නත් හොද නෑ YouTube. හරි ගේම් ලයිව්. ඒතර දෙහ මේක අම් මේක දැනගන්න ඕනේ. හරි ඔයාලා මේක ගැන වැඩිපුර විස්තර YouTube එක follow කරලා හොයාගන්න. ඔය නිකන් කාලේ කාලන වෙලාවේ ගේම් ගහ අතල් ගන්න වෙලාවේ මේ වගේ දේවල් ටිකක් ඉගෙන ගන්න. හරිද? වැදගත්. එනම් නම් මං ඉතින් නතර කරනවා දැන්. මික්ස් මෝ එකට තමයි දාලා animate කරන්න හොදි. මික්ස් ඊට පස්සේ ඔයා ඒ හදන කැරක්ටර් එක ළමයි ෆියෝස් එකෙන් හදන කැරක්ටර් එක මික්ස් මෝ එකට අප්ලෝඩ් කරගන්න අප්ලෝඩ් කළා ඔයාට කැමති කැමති animation මේකට දාලා ඒ වගේ ඒවා ගොඩක් හදාගෙන වාට මේකෙන් මේ වගේ වැඩක් කරගන්න පුළුවන් හරි එතන ඔයාට ඒ ඕනි ඕනි විදිහ animations තියෙනවා search කරලා ගන්න පුළුවන් front rolling dual roll වෙන්න කියලමයි මේව ඔක්කොම අපි හරියට ඉගෙන ගත්තොත් ඔයාලට තේරෙයි දැන් ඔය කට්ටිය වැඩ දාලා සල්ලි හම්බ කරන්නේ ඔන්න ක්‍රම වැඩි ඉගෙන ගන්න එහෙනම් අපි අපේ පන්තිය අදට නතර කරමු 6යි කාලයි මොකද වෙන අයට පන්ති තියෙනවා රෙකෝඩින් එක මම නතර කරන්නම්